සදහවත් පින්වත්නි අපි දිගටම පසුගිය වැඩසටහන් වලදී ඉගෙන ගත්තේ පිනක ඇති වටිනාකම පිනක් විසින් අපට දෙන උදව්ව අප රැස් කරන්නා වූ පින අපිව අනතුරු වලින් බේරෙන විදිය. එතකොට ඒ වැඩසටහන් වලින් පිනගෙන කියවිච්ච දේ අපිව කියා දුන්නේ බුද්ධ දේශනා ආශ්‍රයෙන්. එතකොට නෝනෙත්තිකුට අනේ අපිට පින් වැඩක් නැහැ. අපි කාටවත් වරදක් කරන්නේ නැහෙනි. ඒ නිසා අපිට අමුතියෙන් පින් කරන්න ඕනේ කියලා අර ඒ වගේ මිසදිටු අදහස් වැරදි අදහස් සමහරුන්ට ඇති වෙනවනේ. ආන් ඒ වයින් බැහැර වෙලා ඉඩ ලැබෙන වෙලාවට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පිනක් ගැන අපිට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින්. බුදු කෙනෙක් පහළ වීමේ මූලික පරමාර්ථය චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි. එතකොට චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී උන්වහන්සේ පිනගෙන දේශනා කළෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ඩ සුදුසු පරිසරයක් ලබා දෙන්නයි. ඇයි පින් තියෙන කෙනාට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. පිනක් නැති කෙනාට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පින රැස් කරගන්න කියලා දේශනා කළා. ඒ විතර නෙමෙයි. උන්වහන්සේ පව ගැන ඉතාම හොඳට පැහැදිලි කළා. මං හිතන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් එච්චර හොඳට පාපේ විස්තර කරයි කියලා. පව, පවේ ස්වභාවය, පවෙන් බේරෙන ආකාරයේ, පවෙන් වළකින ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද? දේශනා කළා. ඊළඟට පව්වල ඇති භයානකකම් උන්වහන්සේ දේශනා කළා. පව්වල උන්වහන්සේ දේශනා කළා විසඳුන් නැති පව් පහක් ගැන. ඒ පවක් කෙනෙකුට කෙරුණොත් විසඳුමක් නැහැ. ඒ කියන්නේ පවින් මග අරින්න ක්‍රමයක් නැහැ. ඒවට මොනවද කියන්නේ? ආනන්තරීය පාප කර්ම. ඒ කියන්නේ පාප කර්මයක් ආනන්තරීය පාප කර්මයක් තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒකේ මග අරින්න බෑ. අනිවාර්යයෙන් මේකේ විපාක ලැබෙනකන් විසඳුමක් නැහැ. ඒක විඳවන්නම ඕනේ. අතරක් නැතුව විපාක දෙනවා කියන අර්ථය තමයි ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ. එතකොට ආනන්තරීය පාප කර්ම පහක් මේ සංසාර යන කෙනෙකුගේ අතින් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද මේ පහ? තමන්ගේ අතින් තමන්ගේ අම්මා මැරෙන්න පුළුවන් කිව්වා. තමන්ගේ පියා මැරෙන්න පුළුවන් කිව්වා. රහතන් වහන්සේ නමක් ඝාතනය වෙන්න පුළුවන් කිව්වා තමන්ගේ අතින්. එතකොට මේ සංසාර යන කෙනාගේ අනතුරු මේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ලේසෙල වෙන්න පුළුවන් කිව්වා. ඊළඟට සංඝ බේදේ කෙරෙන්න පුළුවන්. මෙන්න මේවා යමෙකුගේ අතින් සිද්ධ වුණොත්
සුනේසුම් අයියාට මේ සංසාරේ යන කෙනෙකුට මේ ආත්මේ පරිස්සම් වෙලා ඉඳී. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මයට අහුවේ කියලා. ඒ නිසා අපිට මේ ආත්මේ අපේ ජීවිතවල සිද්ධ වෙන අර්බුද බලද්දී අපිට නොසිතූ දේවල් නොසිතූ කරදර වෙලා නැද්ද? නොසිතූ අර්බුදවල පැටලෙන්න අවස්ථා වෙලා නැද්ද? ඉතින් මේ ආත්මෙත් අවිශ්වාස දේවල් වෙලා තියෙද්දි එතකොට නමුත් මේ ආත්මය අපි ආනන්තරී පාප කර්ම ගැන ඉගෙන ගත්තු නිසා මෞපියන්නේ වටිනාකම් ඉගෙන ගත්තු නිසා සංගයාගේ සමගිය ගැන ඉගෙන ගත්තු නිසා පරිස්සම් වෙලා ඉඳී. ඊළඟ ආත්මෙ ගිහිල්ලා කොහරි උපන්නෝ ඒ ඊළඟ ආත්ම උපදින පරිසරය තුළ මේව ගැන කවුරුවක් කතා කරන්නේ නැත්තම් ගොදුරු වෙන්න බැරිද? අන්න බීසුණු සසර. එතකොට මේවා බුදුරජාණන් වහන්සේ තමයි කියලා දුන්නේ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ආනන්තරී පාප කර්ම ගැන. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ පව කියන එක මේ ජීවිතේ සිද්ධ වෙන හැටි. එතකොට මේ හරි විදියට දන්නේ නැති වුනහම පව කියන අදහසින් වැරදි විග්‍රහයක් තියෙනවා. ඒ සමහරට ආගම්වල උගන්වන්නේ තමන් අදහන ආගමෙන් අර වෙන එකකට සැලකුවොත් පව්. එහෙම අර පව් වැරදි විදියට තෝරනවා. ඉතින් බඳ ලෝකෙක මේ ක්‍රියාවේ තියෙන භයානකකම උන්වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට ඒ වගේ අනතුරුදායක ිරණමක් කරා යන සුළු. يعني හැමාත්මෙම බේරි බේරි යන්න බැරි සසරක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ කියන්නේ හැම ආත්මකම මෙහෙම බේරිලා 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 යනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් එහෙම යන ගමනේදී අපිට මනුස්ස ලෝකයේ උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. දෙවියන් අතර උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. ඔය අවස්ථා දෙකේදී විතරයි පිනක් ගුණත් රැස් කරගන්න පුළුවන්. දෙවියන් අතරත් පුළුවන්. ඇයි අර සද්දවිඳු ඒ සුජා දෙවගණ සමග විශ්වලාගෙන ඇවිල්ලත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දානි දුන්නේ නැද්ද? දෙවිවරු ඇවිදින් සංඝයාට උපස්ථාන කළේ නැද්ද? රුවන්වැලි මහා සෑය හදද්දි දෙවිවරු ඇවිදින් උදව් කළේ නැද්ද? එහෙනම් දෙවිවරුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. මිනිසුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට ඒ දෙවිවරුන් වෙලා ඉපදුනොත් බේරෙන්න පුළුවන්. මනුස්සත්වයේ රැකගත්තොත් බේරෙන්න පුළුවන්. දැන් බලන්න අර සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට බැනලා උන්වහන්සේලා කෙරෙහි වෛර බැඳගෙන භික්ෂුවක් හිටියා. මොකද භික්ෂුවගේ නම කෝකාලික. ලාභ සත්කාර මුල් කරගෙන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට වෛර බැන්දා. තමන්ට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෛර බැඳගෙන අපහාස කළා ගරහලා පව් එවලම විපාක දුන්නා. ඇඟේ ගෙඩි දැම්මා. එතකොට එයා ඊළඟට කෙලීම ඒ හේතු නිසා යන්න තියෙන්නේ නිරේ. නිරේ යනවා කියන්නේ ආය මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් මේකෙන් බේරන්ඩ බ්‍රහ්මෙක් කැවිල පෙනී හිටියා. මොන බ්‍රහ්මෙක් කතා කළා? කාටද? කෝකාලිකට. බ්‍රහ්මරාජේ තුදූ කියලා බ්‍රහ්මරාජේ පෙනී හිටිලා කිව්වා. මේ සූත්‍ර දේශනාවල මේවා තියෙන්නේ. කිව්වා මේ
සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා කෙරේ හිත පහදව ගන්න කිව්වා. එතකොට ගෝකාලි කිව්වා කවුද තමුසේ? මම බ්‍රහ්ම රාජේ කිව්වා. එතකොට ගෝකාලික කිව්වා බ්‍රහ්ම රාජේක් නම් එහෙට ඉලා හිටපන්. මට මේ මොකද්ද කියන්නා. එතකොට ඒ බ්‍රහ්ම රාජයාත් මේ අසත්පුරුෂයාට උපදින්නකටම කටේ කෙටියරියක් කියලා දොස් කියලා ගියා. එතකොට බලන්න මේ කෝකාලිකෝ බේරගන්න බැලුවා. බේරගන්න බැරි වුණා. සංසාරේ ගමන් කරන සත්වේකට තමන් හොඳ පැත්තට හරව ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් මිනිස් ලෝකේ උපත. අනික දෙවියන් අතර උපත. එතන මේ අවස්ථා දෙකෙන් මනුස්ස ලෝකේ දැන් අපි ඉන්නේ. මේ මනුස්ස ලෝකේ උපත ලැබිච්ච අය මේ අවස්ථාව අහිමි කරගන්නවා කියලා. පැහැදිලිද නැද්ද? පැහැදිලි. මේ මනුස්ස ලෝකේ උපදින කෙනෙක් මනාකොට තිසරණේ පිහිටන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. ධර්මයේ හරි විදිහට තේරුම් ගන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. පින රැස් කරගන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. මෙහෙම අහිමි කරගත්තාම එයාට දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. නැවත මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. ආයේ ගිලිහි යනවා. එතකොට අපි මේ පිනගෙන ඉගෙන ගත්තේ දිගටම මනුස්ස ලෝකෙත් දිවි ලෝකෙත් රඳවන්න උදව් වෙන එක. ඒ කියන්නේ පිනෙන් තමයි මිනිස්සයා මිනිස් ලෝකෙට රඳවන්නේ. වෙන දෙයකින් නෙමෙයි. එතකොට පිනෙන් තමයි සත්වයා දිවි ලෝකෙ රඳවන්නේ. එතකොට මනුස්ස ලෝකෙ රැඳෙන්න බෑ පින නැත්තම්. දිවි ලෝකෙ රැඳෙන්නත් බෑ පින නැත්තම්. එතකොට මනුස්ස ලෝකෙ රැඳිලා ඉන්නවනම් හරි තැනක. දැන් බලන්න මේ පසුගිය දවස්වල අර ඉරාකේ අර්ථස්වාදී පොඩි දරුවෝ රැස් කරලා ඒ දරුවන්ගේ අතට බෝනික්කු දීලා පිහිදෙනවා. දීලා අර ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්ත කෙනෙක්ව ඒක ත්‍රස්තවාදී බෙල්ල කපනවා. ළමයින්ට පේන්නේ පිහින් බෙල්ල කපද්දී ළමයින්ට කියනවා මෙන්න මේ විදිහට කපපන් අර බෝනිකන්ගේ බෙලි. එදිකට අර පොඩි එවුන් අර බෝනිකන්ගේ බෙලි කපනවා. ඒ අර ලොකු වෙලා මිනිස්සුන්ගේ බෙල්ල කපන්න උගන්නනවා. දැක්කද නරක තැන ඉපදුනා? ඒ නරක තැන උපදින්න ගෙනිච්ච කවුද? එයාගේ පින් අඩුකම. මනුස්ස ලෝක උපදින්න පින තියෙනවා. හරි තැනට ගෙනියන්න පින නැහැ. දෙකද වෙන්නේ සර්? මනුස්ස ලෝකෙ උපදින්න පින තිබ්බා. හැබැයි හරි තැන උපදින්නත් පිනක් ඕනේ. එතන මනුස්ස ලෝකෙ ඉපදිලා හරි තැනත් ඉපදිලා එයා ඇතෑරියොත් එයාට සුළුපටු පරාජයක්ද? එයාට බරපතල පරාජයක්. මේ සංසාර යන කෙනෙකුට බරපතල හානියක්. දැන් එතකොට අර පොඩි දරුවට ඒක උගන්වන්නේ පිනේ නාමෙන්. කොහොමද උගන්වන්නේ? මේ විදියට මේ ඒගොල්ලන්ගේ ආගම විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව මේ විදියට බෙල්ල කපාපන්. එතකොට උඹ ස්වර්ගය යනවා. එතකොට අර පොඩි දරුවා ඉගෙන ගන්නේ එහෙනම් මට ස්වර්ගය යන්න තියෙන ක්‍රමය මොකද්ද? කවුරු හරි කෙනෙක් හොයාගෙන මිසදිටු කියලා ඒගොල්ලෝ හිතන කෙනෙක් හොයාගෙන බෙල්ල කපන එකයි. එතකොට මෙබඳු මතයක් හරි කියලා හිතාගෙන පිළිගත්තොත් යම් සමාජයක ඒ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට මොන තරම් කටුක ඉරණමක්ද අයිති වෙන්නේ. ඉතින් එහෙම පරිසරයක තමයි
අපට මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලා දෙන උන්වහන්සේගේ ඇත්ත ධර්මයේ අපිට අහන්න ලැබෙන්නේ. එතකොට ඔන්න අපි දැන් මනුස්ස ලෝකේ ඉන්නවා. මනුස්ස ලෝකේ අපේ වාසනාවට අපි හරි තැන උපන්නා. දැන් බලන්න මනුස්ස ලෝකේ ආවත් හරි තැන උපදින්න බැරි වුණොත් දැන් මේ කාලේ බුද්ධ ගයාව කියන්නේ හරි තැනක් නෙමෙයි. මනුස්ස ලෝකේ තමයි. ඒ මනුස්ස ලෝකේ උපන්නට ධර්මය කියා දෙන්න කෙනෙක් නැත්තම් ධර්මය කියා දෙන්න හිටපු කෙනත් අපවත් වුණා. දැන් ධර්මය කියා දෙන්න කෙනෙක් නැහැ. එතකොට පිම්පව තේරෙනවා. පිම්පව තේරුණාට ඒක තෝරලා දෙන්න කෙනෙක් ඕනේ. මේක පින මේක පව කියලා. ඒ කෙනෙක් හිටියොත් තමයි මේ පින පව කියන එක අපි තෝරගන්නේ. එහෙම කෙනෙක් නොසිටියොත් පින පව හරි විදියට තෝරලා දෙන්න කෙනෙක් නොසිටියොත් පවට අහුවෙන්න බැරිද? පින අහිමි වෙන්න බැරිද? පුළුවන්. ආන් ඒකයි මනුස්ස ලෝකෙත් හරි තැන උපදින්න අපිට ලොකු පිනක් තියෙන්න ඕනේ. හරි තැන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන තැන. ඊළඟට තමන්ටත් පිම්පව් තේරෙන තැන. එහෙම තමන්ටත් පිම්පව් තේරෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා කියලා තමන්ට ප්‍රයෝජනයක් නැහැ. ඒ තමන්ට තේරෙන්නේ නැහැ. ඒ තමන්ට තේරෙන්නේ නැහැ ප්‍රයෝජනයක් වෙන්න. ඉතින් ඒ නිසා එහෙම බලද්දී මනුස්ස ලෝකයේ උපදින්න ලැබීමත් හරි තැනක උපදින්න ලැබීම කෙනෙකුට ලැබෙන දුර්ලභ භාග්‍යයක්. එතකොට මනුස්ස ලෝකයේ ඉන්න කෙනෙකුට දිවි ලෝකයට යන්න පාර හැදෙනවා අර පින නිසා. එතකොට ආයමත් යාට හරි තැන ආයම ලැබෙනවා. මේ හරි තැනකින් ගන්න තියෙන ප්‍රයෝජනය ගැනයි මේ අද පොඩ්ඩක් කතා කරන්න කල්පනා කළේ. මොකද ප්‍රයෝජනේ හරියට අල්ලගන්න බැරි නම් ප්‍රයෝජනේ අල්ලගන්න බැරි නම් ඉලක්කේ වරදිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපි රස්සාවක් කරන්න රස්සාවක් තෝරගන්නවා. අපි රස්සාවක් තෝරගන්න ඉස්සලා බලනවා අපිට ලීසියෙන් යන්න දෙන්න පුළුවන් තැනක්ද? අපිට පහසුවෙන් ඒ වැඩේ කරන්න පුළුවන්ද? අපි ලැබෙන පඩිය ප්‍රමාණවත්ද? අපිට ඒකෙන් තව මොනවද ලැබෙන වෙනස්සහන? මේ ඔක්කොම බලද්දි රසා දෙක තුනක් හම්බ වෙනවා කියමු කෙනෙකුට. රසා දෙක තුනක් තමන්ට කියනවා. තමන් මේකෙන් තෝරගන්නේ නැද්ද තමන්ට වඩාත් හොඳ එක තෝරගන්නවා නේ? ඒ වගේ ඒ රස්සාවල් වලට නම් එහෙම පුළුවන්. හැබැයි මේකේ අපිට බුදුරජාණන් වහන්සේ තෝරගන්න දෙකක් දුන්නා. හැබැයි අපි දෙකම ගන්න ඕනේ. රස්සා වගේ නෙමෙයි. එකක් තමයි පින. තෝරගන්න දීපු එක. ඒක අපි ගත්තා. දෙවෙනි එක චතුරාර්ය සත්‍යය. එතකොට මේ දෙකම ගන්න ඕනේ. පිනත් අල්ල ගන්න ඕනේ, චතුරාර්ය සත්‍යත් අල්ල ගන්න ඕනේ. පිනින් මොකද කරන්නේ? හරි තැනට ගෙනියනවා. හරි තැනට ගෙනියන්නේ නැත්තම් එයා කොහොමද මේක අල්ලන්නේ? බෑනේ. හරි තැනට ගෙනිච්ච නැත්තම් තේරෙන්නේ නැහැ. මට මතකයි මම මුලින්ම ඔය බුද්ධගයාවට ගිහිල්ලා ඒ තියෙන අර විෂ්ණුපාද ටෙම්පල් කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තියෙන තැනක්. ඉතින් මම තීවිල් කාර්යයකට තීවිල් එකක නැගලා මං කිව්වා මාව විෂ්ණුපාදයේ තියෙන තැනට එක්කන් යන්න කියලා. මේක එක්කන් ගිහින් ගිහිල්ලා ගිහිල්ලා මේ අස්සක ගෙනහිල්ලා කෝවිලක් ගාවින් නැවැත්තුවා.
නවත්තලකුව මේ මේක කියලා මං දැක්ක ගමන් මං හිතුවා මේක නම් වෙන්න බෑ මං කෝ ටීවී එකට යන්න එපා හිටපන් පොඩ්ඩක් කියලා මම ගිහිල්ලා කොවිල්ට ගිහිල්ලා මේකද විශ්වාස නෑ නෑ මේක නෙමෙයි කිව්වා මං ආයේ ටීවී එකට ගොඩ වුණා ගොඩලා කිව්වා බලාපන් මේ කරපු වැඩේ විශ්වාස දෙකම් ඵලයන් කිව්වා ඒක දුරයි කිව්වා මං කෝ දුර ළඟ කතාවක් කිව්වද මං මං කිව්වේ මොකද්ද විෂ්ණු පාදයට එකම් ඵලයන් කියලා. දැන් එතකොට ඒක දුරයි ඒකට යන්න නැතුව වෙන එකක මම බස්සල යන්න තීරණය කළේ මමද? නෑ අන්න දැක්කද? තමන් ඔය එක්කගෙන යන එක්කෙනා වැරදි තැනට එක්කන් ගියා. මං ඒක විශ්වාස කළා ටීවී එකට සල්ලි ගෙවුවා නම් සමහරට මට සෑහෙන අතරමං වෙනවා. ඒ පාරත්තට නෑ එතන. ඊට පස්සේ මම දැන් මේ මිනිස්යාට තිතින් දොස් කිය කී දැන් යනවා දැන් යනකොට ඒ පාරේ යනකොට ඔන්න කොඩි ගහලා තියෙනවා ශ්‍රී විෂ්ණවාය නමහ කියලා එතකොට ලකුණු තියෙනවානේ එතකොට ඒ දකින්නකම තීරෙනවා මේ හරි තැනට ආවා ඒකෙන් මොකද්ද පේන්නේ හරි තැනට කවුරු හරි එක්කන් ගියොත් හරි හරි තැනට එක්කන් යන්නම් කියලා වැරදි තැනකට එක්කන් ගියෝ තමන් අමාරුයි වැටෙනවාද නැද්ද මම ඒකයි කියන්නේ හරි තැන මේ බුද්ධ දේශනාව විතරයි තියෙන්නේ බුද්ධ දේශනාවෙන් තොරව හරි තැන් හොයනවා කියන එක සැකකට යුතුයි ඒක සැකකරන එක බොහොම ප්‍රයෝජනයි දැන් බලන්න මං කිව්වේ ඒක දැන් මං අතෙන්ට ගියපු ගම මම සැක කළා මේක නම් වෙන්න බෑ මේක නෙමෙයි මම හොයපු තැන සැක කළා සැක කිරීම වාසියක් වුණාද නැද්ද සැක කළ යුතු තැන සැක කළ යුතු හැමදේම විශ්වාස කරන්න ගියොත් විශාල කරදරයක වැටෙනවා එතකොට සැක නොකරන එක පැහැදිලි එකක් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ දේශනාවල කෙලවරක් නැතිව විස්තර වෙනවා පින රැස් කිරීම ගැන. ඒ පින රැස් කරන්න කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා තුන් ආකාරයකින්. කොහොමද? ඔව් දානි දෙන්න කියනවා. දානයත් පින රැස් කරන ක්‍රමයක්. ඊළඟට ඔව් සීල සංවරය දෙන්න කියනවා. සංවරය සංවරය තමයි සීල කියන්නේ. සීලය කියන්නේ සංවරකම. යම් කිසි කෙනෙක් සංවර නම් සීලේ. එතකොට සංවර කියලා මං කිව්වේ මොකද්ද? දුවන්නේ නැති කම නෙමෙයි. කෙනෙක් දුවන්න පුළුවන්. දිව්ව කියන්නේ අසංවරයක් නෙමෙයි. හොරකම් කරා නම් අසංවරයි. මට මතකයි මං ඒ ආරණ්‍යක ඉන්නකොට ඒ ආරණ්‍යෙ තරුණෙක් හිටිය පැවිදි වෙලා. පැවිදිලා නෙමෙයි උපාසක කෙනෙක්. මේ තරුණයා දුවපු ගමන් ඉන්නේ. රැයට ලන්තේරුම අරගෙන පාරි දුවනවා කුටියට. එතකොට එක හාමුදුර කෙනෙක් කියනවා බලන්න අර කොල්ලා දුවනවා සිල් අර. දුවන්නේ නැහැ කියලා සිල්පදයක් නැහැ නේ. සිල්පද ටික මොනවද තියෙන්නේ? සතුන් මරන්නේ නැහැ කියලා. සොරකම් කරා. අර කෙනෙක් හිමින් හිමින් ඇවිදගෙන ගිහිල්ලා හිමිට සුද්ධ දාන්න බැරිද? හොරකම් කරන්න බැරිද? අපි කිව්ව මෙතන මෙනවා වාඩි වෙලා කෙනෙක් කියනවා. හිමීර බැරිද කෙනෙකුගේ පර්ස් එකක් අරන් යන්න? ඒකනේ අසංවරකම. ඉතින් මම ඒ කාලෙම කිව්වා ඒ කාලෙත් මම නිදහස කල්පනා කළා. මං කියන්නේ නෑ. සිල්පද එකක්වත් කැඩිලා නෑනේ ස්වාමීනි කියලා මං කිව්වා. පැවිද්දෙකුට නම් පැවිද්දාගේ අතපය හැසිරීමේ කටයුතු කිරීමේදී සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. ඒ සතිපට්ඨානය තුල තමයි පැවිද්දාගේ ඉරියව් සංවර කරන්නේ. එතකොට අසංවර ඉරියව් ඇති පැවිද්දෙක් දැක්ක ගමන් නෝනැත්තිද දන්නා මෙයාට සතිපට්ඨානෙ ගෑවිලාවක් නැහැ කියලා. එහෙම එකක්. එතකොට සීලය කියන්නේ සංවරකම. සංවරකම කියන්නේ කයින් සිද්ධ වෙන වරදි වලින් වළකින එක.
वचने सिद्धवेन वरदिवली वलकिन मे वगे किनकुट संगरवीम पिनाकल भागवत पिना दुना इलंगट दाने शीलय ओ मन सिंह भावना मन सिंह गुड नगने का दाने यम किसी प्रमाण के पहाचुकटे शीलिया यम किसी वीर गुत शीलिया पुलुनी अमार मुखद मन सिंह गुणधर्म वल्ट तेन दिने भावना गुणधर्म दीवन किरी दंगे मेहम गम तवत्ती तीरुंग भावनाव की गमन के हिते अस्वागन वाड़ वीसीटी अग्नि भावनाव की गमन एक तीन वाणी एक बर अद एक बरने में भावना करण क्रम यदि भावनाव की गमन अपट एक हितट मैं विपेन कोई भावनाव ये कल उन्हें समाधि अक्पद भावनाव तेमती ईलंग नमतम समाधि इतकोटे भावना करण के गुड आशाई समाधि यति करगंड इतकोटे समाधि सम्मताई दीवन वाख्यटेट दीवन वाख्यटेट समाधि सम्मति का इतकोटे देवदत्त समाधि इपेदिवाद नैद इपेदिवा इतकोटे समाधि कुपद्वपुकना समाधि हृदय बेरूना अतुल्य उदौने तीसा समाधि कुपद्वा अतुल्य मतम नम तीकटे विन उदौनी इक पवत्वांड दंगुन देवदत्त समाधि पेदेव्वा ध्यान पेदेव्वा उपद्वला इति प्रातिहार अद्वा देवदत्त निकंके समाधि अतिपेदेव्वा इति प्रातिहार अत्पेवा नुवेकाकार तमंग स्वरूप अयंगला विन इति लभांड पुलवांक इतकोटे मिया मे इदीय पावच कला तमंगी पेवेत्म पावच कलिकोहमद इसल कल्पना कला मंकावद पादव गांडोनी वेलु हम साल्लिकार अधिपति पादव गांडोनी कीला अजासत कुमार पादव गांड दवसक अजासत कुमार तानुच विलागे कुमार ओडुक्वी अंगपुरा नयुतागत कोल्लिक पहलवना इतकोटे मे कुमार कैगहागन नैट हिटगा हिटगा अजासत कुमार वंदगने अनी दीवता उन्नास तमनासी कऊद इतको ने मम दिविक अने कऊद तमुनासी मम देवदत्त के इतने वेदगन की अने आप आर्य देवदत्त हंस एना ये स्वभाव पेनिहिटिंड के पेनिहिटिया इहमीर्ति आर पाप के गोट यम मुहूर्त हितुवाद मम भागवत हंस नति करला संग आगे नायक आनवाला पहाल कर गम आर इर्दी पिरीला गया आर ध्यान पिरीला गया एहन मे ध्यान इर्दिकेनिवती कुमक मत गुणियक मत इन मे धर्मारे अनकिनकुट अतुलिंग दिन उदव मुखद गुणवत्कम अतुलिंग दिन उदव गुणवत्कम नेतु मेक आटोपिट गंड बै मेक आटोपिट गंड बै मेक गुणवत्कम नेतु उपद्वंड बै अबे गुणवत्कम नेतु इपेदेव समाधि गुणवत्कम नेतु इर्दी पाते इपेदेव नमुत्तेक
හැබෑලෙස දියුණු වෙන්න පවත්වන්න මොකක් කරන්න බෑ. දැන් පැහැදිලි නේද කියපු එක? දැන් ගුණවත්කමක් නැතුව සමාජයක් ඉපැදෙව්වා. ගුණවත්කමක් නැතුව ඉර්ධිපාතරි ඉපැදෙව්වා. නමුත් එතකොට ඒක බාහිර ලෝකෙ හිතුව දියුණුවක් කියලා. කෙනෙකුට සමාධියක් හොඳට තියෙනවා කිව්වහම අදත්‍යාව දියුණු කෙනෙක් හරිටනේ සල්ලකන්නේ. අදත් කෙනෙක් ගැන කතා කරද්දී කෙනේ හරි දියුණුයි සමාධියක් තියෙනවා. හොඳට සමාධියෙන් ඉන්නවා. එතකොට ඒක සම්මත මොකද්ද? මානසික දියුණුවක් කියලයි. එතකොට මානසික දියුණුව කියලා කියන්නේ සමාධියම පමණක් නෙවෙයි. ගුණය කියන එක එතකොට දේවදත්ත ඉරිසියාවෙන් පෙළුණු කෙනෙක් කුහකකමෙන් පෙළුණු කෙනෙක් වංචාවෙන් පෙළුණු කෙනෙක් ඒ ඔක්කොම ආවන එළියට. එතකොට කෙනෙක් මයින මිම්ම හැටියට අපි ඒවා ලෝකේ සම්මත කරගෙන දැන් ඉන්නවා. ඉබඳ ලෝකෙක අපි ඔන්න දැන් කුසල් ගැන මොනවද පින් ගැන කතා කරලා මං කෝ ඒකයි දැන් පින රැස් කරගෙන අපි මනුස්ස ලෝකෙ මොකක් හරි පෙර ආත්මයක පිනකින් දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්නවා. දැන් අපිට ධර්මයත් අහන්න ලැබෙනවා. ඊළඟට දෙවියන් අතරටත් යන්න අපි දැන් හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ මේ ලෝකෙ හොඳ තැන් දෙකක් තියෙන බව. එකක් මනුස්ස ලෝකේ, අනික දිව්‍ය ලෝකේ. මේ ලෝක දෙකටම ගැරහීම නරක දෙයක්. මේ ලෝක දෙකටම ගැරහීම නරකයි. ඇයි හේතුව? මේ ලෝක දෙකේම යහපත් අය පහළ වෙනවා. උතුම් අය පහළ වෙනවා. අනිත් ලෝකවල පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ ලෝක දෙකේ ඉපදෙන අයට ඒ ඉපදෙන අයට තමයි අවස්ථාවක් උදා වෙන්නේ. මං කෝටි යමක ප්‍රතිලාභ මොනවද කියලා. ඔන්න ප්‍රතිලාභයක් කියනවා. මෙන්න ප්‍රතිලාභේ. මහණෙනි මහා මොහොද මහා සාගරය තියෙනවා. මේ සාගරයේ වතුර බින්දු දෙක තුනක් ඉතුරු වෙලා තියෙද්දි මුළු සාගරෙම වේලෙනවා, වීලී යනවා. මොකද බුදුරජාන් වහන්සේගේ උපමාව මහා සාගරයේ වතුර දිය බිඳු දෙක තුනක් තිබෙද්දී සමස්ත සාගර ජලය වීලී යනවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මේකෙන් වැඩි මොන ජලයේද ඉතුරු වෙච්ච ජලයේද සිඳී ගිය ජලයේද? එතකොට භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි ඉතුරු වෙච්ච ජලය ඉතාමත් ස්වල්පයකි. සිඳී ගිය ජලය ඉතා විශාලයි. ඊට පස්සේ කියන බුදුරජාන් වහන්සේ මහණෙනි යමෙක් සෝවාම් ඵලයට පත්වෙයිද ඔහුට විඳින්න තියෙන දුක අර ඉතුරු වෙච්ච ජලයේ වගේ. ඔහු නැති කළ දුක සාගර ජලයේ වගේ. එතකොට අන්න ස්ථිර විසඳුම. එතකොට බුදුරජාණන් වහන්සේ පිනගෙන කියද්දි මෙම දේශනාවල් කරන්නේ. පිනින් කරන්නේ මොකද්ද? අපි යම් කිසි තැනක රඳවනවා. ඔන්න දැන් අපි මනුස්ස ලෝකේ රැඳෙව්වා පින විසින්. ඊළඟට අපි රඳවන්නේ කොහෙද? දිවී ලෝකේ රඳවනවා පින විසින්. මේ මනුස්ස ලෝකේ හෝ දෙව්ලොව රැඳවීම ඒ පිනේ තල්ලුව තියෙනකන් විතරයි. පිනේ තල්ලුව තියෙනකන් විතරයි. ඒ පින හරියට කරගන්න බැරි වෙලා පාප මිත්‍රයෝ ආශ්‍රයට වැටිලා
තමන් නොමග ගිහින් පින හරියට කරගන්න බැරි වුණෝ දැන් බලන්න හිතලා මහා ශ්‍රාවක භාවයේ ලබන්න පින් කරපු පෙරම් පුරාගෙන ආපු මුගලම් මහරහතන් වහන්සේ කසාද බැන්දී ඒකාත්මික පාප මිත්‍ර පවිතු මිතුරියක් ඇයි අම්මා තාත්තට ඇස්පේ නැහැ දෙමව්පියන්ට ඇස්පේ නැති අන්ධ දෙමව්පියන්ට සලකගෙන මේ තරුණ පුතා වාසය කළා ඉතින් ගෙවලුල හිතන්නේ කසාදෙන්නේ විසදුම කියලා එතකොට දෙමව්පියෝ කියනවා අනේ පුතේ අපි ඉන්නකම් ඔයා අපිට සලකයි අපෙන් පස්සේ ඔයාට සලකන්න කෙනෙක් නැහැ ඒ නිසා අපි කැමැත්ත තියෙන්නේ ඔයාට මොකක් හරි කරලා දෙන්නයි. ඒ දෙමාපියෝ හිතාගෙන ඉන්නේ ජීවිතයේ තියෙන ලොකුම විසඳුම කසාදේ කියලා. ඊට පස්සේ මේ කොළුව කියනවා අනේ එපා. මං අම්මට තාත්තට පුළුවන් හැටියට සලකගෙන ඉඳලා මං තාපසට යනවා කිව්වා. ඇයි සංසාරේ පෙරම් පිරු පින් තියෙනවනේ. තාපසට යනවා කිව්වා මං. තපසත් මේ ගිහි ජීවිතය තුළ ගෞරව කරන විෂයක් නෙමෙයිනේ. තපස කිව්ව ගමන් ඒගොල්ලෝ අසතුටු වුණා. අනේ තපස් කියලා. අසතුටු වුණා. මොන තපස්ද කියලා. අසතුටු වෙලා කිව්වා එහෙම බෑ. අපි හොයලා දෙන්නම් කිව්වා කෙල්ලා. කෙල්ලර අම්මා තාත්තා දෙන්න මොකද කළේ? ඇස් පේන්නේ තිදින්නේ දන්නායට කියලා. ඔයා ගත්ත කෙල්ල ආරංචි වුණා මෙයාට මේ කෙල්ල හොඳ කෙල්ලක් නෙමෙයි කියලා අසතුටු වුණා අසතුටුම අම්මයි තාත්තයි කෙල්ලට කතා කරලා කිව්වා දුවේ අපේ ළමයා කසාද වලට කැමති නෑ අපිට හොඳට සලකලා මේ ළමයාට සලකගෙන හිත දිනා ගනින් කිව්වා එතකොට මෙයා ටික කාලයක් හිත දිනා ගත්තා. එතකොට මේ තරුණයා හිතුවා මෙයා බැඳ කාලෙට හොඳට දෙමාපියන්ට සලකගෙන ඉඳී කියලා බැලුවා මේ භයානක සැතිරියක්. කසාදෙට ආවේ. බලන්න පෙරම් පුරුපු අයත් විනාශ වෙනවා. මේ සසරේ පින කියන එක මං කිව්වේ ඒකයි తాවකාලික විසඳුමක් දෙන්නේ. පින ඕනේ පින නිසා ආයේකින් බේරිලා හොඳ තැනකට එන්නේ. ඉතින් ඒ ආත්මේ මොකද වුනේ? බන්දලා දුන්නා. ටික කලයි ගියේ. ටික කලක් ගියාට පස්සේ අම්මා තාත්තා කනබුණ දේවල් මියාම මේ ගෑනු ළමයා ගිහිල්ලා ගෙදර විසිරුණා. ඉදුල් දාලා ආරේ වැඩට ගිහිල්ලා එනකට කියන මේ බලන්න මෙහෙම වද දෙනවා මේ බලන්න මගෙන් පල්ලි ගන්නවා අම්මා තාත්තා කියලා. ওই වගේ එක එක උපාය කරන්න ගත්තා. එක එක උපක්‍රම කර කර ඊට පස්සේ ඒ පුතා නැති ගෙදරින් පිටත් වෙච්ච ගමන් අර අම්මා තාත්තා දිනේට හොඳට වද දෙනවා. පවුල කැඩේ කියලා ඒ අම්මා තාත්තා තිවසගෙන ඉන්නවා. කාලයක් ගියාම ඒ ගෑනු එක්කෙනා දක්ෂ වුණා. ටිකෙන් ටික අර පුතාගේ හිතේ තිබිච්ච මෞපිය භක්තිය නැති කරන්න දක්ෂ වුණා. පින්වන්තයයටත් වෙන දේ සසරේ අපිට තියෙනවද එච්චර පින්? මුගලම් මහරහතන් වහන්සේ සංසාරේ ඒකාසංකේය කාපලක්ෂය පෙරුම් පිරුපින් එහෙම මහා පින් ගොඩක් තියාගෙන ද අපි මේ යන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට කිව්වා එක්කෝ යා මේ අම්මා තාත්තත් එක්ක ඉන්න මම යන්නම්. ඒ වෙද්දි මෙයා මේ ගෑනු එක්කෙනා අරියා වසඟ කළා ඉවරයි. ඊට පස්සේ ඇහුවා හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඔන්න බිරිඳගෙන් ඇහුවා මම මොකද්ද කරන්න ඕනේ? එදැන් මෙයාට දැන් පවුල කඩා ගන්නත් බෑ. දැන් අහනවා මම මොකද්ද කරන්න ඕනේ? කරන්න මොකද්ද කියලා ඔය දෙන්න නැති කළා දාන්න කියලා.
අදටත් මේවා වෙනවද නැද්ද? අදත් වෙනවා. පින් තියෙන අය ගොදුරු වෙනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ඊට පස්සේ අම්මා තාත්තට ගියා මේ නෑදෑ ගමනක් එක්කන් යන්න කියලා. එක්කන් ගියා. කැලේ මැද්දට ආවද අම්මා තාත්තට ඇස් පින්නේ නෑනේ. කෑ ගැහුවා මේ කොල්ල අම්මේ ඔන්න හොරු පෙන්නා කියලා. කෙනෙක්ට අම්මා තාත්තට ඇස් දෙක අන්දයි. හොරු පෙන්නේ නෑ මේගොල්ලෝ පොළු ලෑස්ති කරලා ළඟ ගියේ. හොරු ගහන විදියට දෙමාපියන්ට ගහලා මරන්න පොළු ලෑස්ති කරන් ගියේ. පොළු ලෑස්ති කරගෙන ගිහලා කැලේ මැද ගිහලා කෑ ගැහුවා. කෑ ගහනකට මේ කෑ ගහලා මේගොල්ලෝ දුවන විදියක් හැඟෙව්වා. ඇගොමකට අම්මයි තාත්තයි ඇස් දෙක අන්දයි. ඇස් දෙක අම්මයි තාත්තයි කෑ ගහලා කියනවා අනේ දරුවනි මගේ දුවටයි පුතාටයි හානි කරන්න එපා. අපිව මරාපන්. මේ ළමයි දෙන්න බේරපන් කීකේ. අම්මයි තාත්තයි වැඳගෙන කෑ ගහද්දි අර ළමයි දෙන්නම ඇවිල්ලා ගැහුවේ. පුතයි ලේලි. ඒ දෙන්නම පොළු වලින් ගහලා මැරුවා. මරලා කැලේට දාලා ගෙදර ආවා. හිතුව ප්‍රශ්නේ විසඳුණා කියලා. නිරේ ගියා. බලන්න පිරිනුවන් පාන අවස්ථාවෙත් ඒකේ විපාක දුන්නා. එතකොට බලන්න මුගලන් මහරහතන් වහන්සේ වැනි උත්තමයන්ටත් මේ සසර බිහිසුණු වුණා නම් භයානක වුණා නම් විශාල අනතුරු වලට බඳුන් වුණා නම් අපිට මොකද්ද තියෙන සවිය? එවැනි අනතුරු වලින් බේරෙන්න අපිට එකම පිහිට මේ දැන් මේ රෙස් කරන්නා වූ පින් ටික. ඔය ටිකක් නැති වුණා නම් අපිට මොකද්ද තියෙන්නේ? මොකුත් නැහැ. ඒ නිසා පිනෙන් හැමතිස්සෙම తాවකාලික රැකවරණයක් අපිට දෙනවා. මේ తాවකාලික රැකවරණය ගන්න අතරේ දැන් අපි හිතාගෙන ඉන්නේ සෝවාන් වෙන්න මෛත්‍රී බුද්ධ ශාසනයේ නම් එකෙන් අපි ස්ථිර රැකවරණයක් ස්ථිර විසඳුමක් බලාපොරොත්තුව මෛත්‍රී බුදුරජුන්ගේ ශාසනයේ නම් ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් ගිය කලට පහළ වෙන මෛත්‍රී බුදුන්ගේ ශාසනය නම් අපි සෝවාන් වෙන්න හිතන් ඉන්නේ. එතෙක් අපි මේ යන්නේ තාවකාලිකව පිනෙන් ලැබෙන උදව් වෙන්නේද? තාවකාලික පිනෙන් එච්චර දුරක් අනතුරකට නොහිලා අපිව අරගෙන යයි කියලා අපිට තියෙන සහතිකය මොකද්ද? මෛත්‍රී බුදුරජුන් දකින්නකන් එදාට නම් අපි සෝවාන් වෙන්න බලාගෙන ඉන්නේ. ඒ වෙනකන් අපිට මේ බිහිසුණු සසරේ අපි වෙනස් වෙන්නේ නැහැ. අපි පින තුලම රැඳිලා ඉන්නවා කියලා සහතිකයක් Tamanට ගන්න පුළුවන්. තමයි මේ ජීවිතේ වෙනස් නොවී හිටියනම්. මේ පිනට එනවා, මේ අතාරිනවා, මේ පහදිනවා, මේ බනිනවා. කොහොමද වෙනස් වෙන්නේ නැත්තේ? කොච්චර වෙනස්ද මමම දන්නවනේ. මෙහෙට ආපුවම කොච්චර ඉන්නවද එහෙම? මේ පැහැදිලා එනවා, මේ බැනලා යනවා. අනුන් කරන පිනටත් ගරහනවා. අනුන්ගේ පින දැකලත් බැනලා යනවා. එතකොට තමන්ටම පින හදාගන්න හිත ලෑස්ති නැත්තම්, තමන්ටම පින තේරෙන්නේ නැත්තම්, තමන්ටම පින හඳුනගන්න බැරි නම් එහෙනම් පිටස්තරද අනතුර? අනතුර තියෙන්නේ තමන්ගේ පිටද? තමන් තුලමනේ. ඒ අනතුරත් එක්ක යන ගමනේ තමන්ට රැකවරණයක් තියෙනවා කියලා තමන් හිතනවා නම් ඊරත් වඩා මෝඩකමක් තවත් ඇද්ද? ඉතින් ඒ නිසා ඒ එතෙක් බලාගෙන සිටීම නෝනෙත්තිකුගේ වැඩක් නෙවෙයි.
ඇයි මේ ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලේ මනුස්ස ලෝකයෙන් මේක කරගන්න අමාරු වෙන්න පුළුවනි හැබැයි මනුස්ස ලෝක හොඳට මේ පින රැස් කරගෙන එයාට දෙවියන් අතර යන්න ලැබුණොත් එයා නිකම්ම නිකන් දෙවි කෙනෙක් නෙවෙයි එයා පිනක් අරගෙන ගියපු කෙනෙක් මොකද දිවි ලෝක යන්න බෑනේ පිනක් නැතුව පිනක් රැස් කරගෙන ගියපු කෙනෙක් එතකොට යා මේ පින රැස් කරන්න ඕනේ ඉලක්කයකට ආන් එකම කියන්නේ ඒ ඉලක්කය තමයි බුද්ධ ශාසනයක මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් වෙන්න ලැබීම ඒ හොඳට මේති අහා විශාල දේවල් අල්ලන්න ඕනේ නැහැ ඇයි දැන් බලන්න මේ විසඳුම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මහන්නේ මහා සමුද්‍රයේ තියෙනවා මේ මහා සමුද්‍රයේ ජල බිඳු දෙක තුනක් ඉතුරු වෙලා සම්පූර්ණ මහා ජලස්කන්ධයම සිඳිලා යනවා ඊට පස්සේ අහනවා මහණෙනි මේ සිඳිලා ගියාම මේ ජලස්කන්ධය එතකොට සිඳිච්ච ජලයකුත් තියෙනවා ඉතුරු වෙච්ච ජලයකුත් තියෙනවා ඉතුරු වෙච්ච ජලයේ බිඳු දෙක තුනයි එතකොට අහනවා මහණෙනි මේකින් වැඩි මොකද්ද ඉතුරු වෙච්ච ජලයේද සිඳුණු ජලයේද එතකොට භික්ෂුන් වහන්සේලා මොකද්ද කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරේ ඔව් සිඳුණු යම් ජලයක් ඇද්ද සිඳී ගිය එය අති විශාලයි ඉතුරු ජලයක් ඇද්ද බිඳු දෙක තුන ඊටමත් ස්වල්පයයි එතකොට බුදුරජාණන් වහන්සේ උදාළ මහණෙනි ඒ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනෙකුට විඳින්න ඇති දුකක් ඇද්ද ඊටමත් ස්වල්පයයි ප්‍රහාණී වී ගිය නැති වී ගිය සිඳී ගිය දුකක් ඇද්ද එය විශාල දුකක් නැති වෙලා ගියා කියලා. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙකුට විඳින්න තියෙන්නේ වතුර බිඳු දෙක තුනකගේ ස්වල්ප දුකක් නම් නැති වී ගිය එක සාගර ජලයේ වගේ නම් එතන පැහැදිලිව විසඳුමක් තියනවාද නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහත්ියෝ භික්ඛවේ ධම්මචක්කුපටිලාභෝ මහණනි මේ ධම්මස පහළ වෙනවා කියන්නේ මහා යහපතක් ධම්මස පහළ වෙනවා කියන්නේ මහා යහපතක් ඉමස්මින් චපන වෙය්‍යා කරනස්මින් බඤ්ඤමානී ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි අන්න විරජ වීතමල ධම්මචක්කුව දහම් ඇස පහල වුණා කියන්නේ මහත් වූ යහපතයි කියනවා එතකොට දහම් ඇස පහල වුණාට පස්සේ යාට ධර්මයේ පේනවනේ එතකොට එහෙමනම් අපිට අපේ ජීවිතයේ තියෙන්න ඕනේ බලාපොරොත්තු මොකද්ද සෝවාන් වීම මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් වීම දැන් මේ ජීවිතය අපි එකට උමනා කරන දේවල් සම්පාදනය කරගත්තොත් ඊළඟ ජීවිතේදී බොහෝ විට සාක්ෂාත් කරන්න පුළුවන් ඒ බොහෝ විට කිව්වේ ආවංක කෙනෙකුට බොහෝ විට පින මෝරගෙන යන්න පුළුවන් තමන්ගේ පුණ්‍ය බලයේ මේරීම මතයි ඒක තියෙන්නේ පුණ්‍ය බලයේ මේරිලා නැත්තම් මෝරලා නැත්තම් ඒක වෙන්නේ නැහැ උදාහරණයක් මම ඔබට කියන්නම් රාහුල ස්වාමීන් වහන්සේ දවසක් රාහුලයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට වැඩියා රාහුලයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ රාහුල ආනාපාන සතිය වඩන්න කිව්වා දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ ආනාපාන සතිය වඩන හැටි. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා. ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
ආනාපානි වඩන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ රාහුල ඇස අනිත්‍ය වශයෙන් බලන්න. ආනාපානි කිව්වේ නැහැ. අන්තිමට තමයි ආනාපාන සතිය ගැන ඒක විස්තර කළේ. ඇස කන නාසය දිවක ආයතනයි අනිත්‍ය. රාහුලෙන් වහන්සේ කහගෙන ගියා. විලෝක පුරුදු කළා. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ රාහුලෙන් දිහා බැලුවා. හිත දිහා බැලුවා. බලදි අන්න හිතේ දියුණු වෙලා. හිතේ ප්‍රඥාව වැඩිලා. ඊට පස්සේ රාහුලේ පත්කඩේ නිසීදෙනී වාඩි වෙන පත්කඩේ ගන්න. අපි යන් කෙවුවා. කියලා වාඩි කරලා ධර්ම කතාව විදුන රහත් ඵලයට පත් වුණා. එතකොට බලන්න එහෙනම් ඒ කාලෙත් යම් කිසි කාලයක් ගියා මෝරන්න. පින් තියන අයට පාරමී පිරු අයටත් අපි ගත්තොත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවසාන ආත්මේ පුත්‍ර රත්නයක් වෙලා උපදින්න පාරමී පිරු කෙනෙක් ඉබඳු කෙනෙකුටත් කාලයක් ගියා මෝරන්න. ඊළඟට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ කාසංකේ කාපලක්ෂය පෙරම් පුරලා ඒ බඳු උත්තමයට ටික කාලයක් ගියා මෝරන්න. එහෙනම් දැන් අපි දැන් කාලයක් තිස්සේ මේ ධර්මයේ අවංකවම ඉගෙන ගන්නවා පුරුදු කරනවා. එහෙනම් ටික ටික තමයි මේක හිතේ පැලපදියම් වෙලා සකස් වෙන්න යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ඒ කුසලතා එක්ක දෙවියන් අතරට අපි උපන්නෝ. අපේ ආකල්පේ අදහස බලාපොරොත්තුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ඒ හිතේ තියෙන සකස් වෙච්ච ගුණධර්මයන්ට කුසලතායට අනුව වේවි. එහෙමයි ඒව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුරුදු කරගෙන යන කෙනෙකුට මොකද හේතුව දැන් සමහර අම්මලා අපිට කියනවානේ මේ ඒ වගේ නුවණකාර වචන පාවිච්චි කරන්නේ නැති අය අපිට මුණ ගැහෙනවා. අපිට මට කියනවා අනේ මට නම් ආයෙ උපදින්න අදහස නැහැ හාමුදුරනේ කියනවා. ඒ කියන්නේ ඒ කියන්නේ පිරිනුවම් පාන්න එපා එහෙනම්. දැන් උපදින්න අදහස නැත්තම් පිරිනුවම් පාන්න ඕනේ. ගිහි ගෙදර ඉඳලා ලෝක කරන්න පුළුවන් ඒ විහිළු කතානේ. මේ මහාන විලක් කරගන්න බැරි ඒවා. එතකොට ඒ වගේ අර්ථ ශූන්‍ය කතා තීරුමක් නැති අරුත්සුන් වචන කියන එකේ තීරුම මොකද්ද? ධර්මය තීරුණේ නැහැ කියන එකයි. ඒ ධර්මයේ තීරුණු අය කියන ඒවා නෙවෙයි. ඒ ධර්මයේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ධර්මයේ කියන එක ආත්ම දෘෂ්ටියෙන් බලලා ගන්න බෑ. ওই වගේ ඒ ඔය කතා ආයේ ආත්ම දෘෂ්ටියට. ඒයි තමන්ට හිතුමනාපෙට අයි තමන් මම නම් ප්‍රාර්ථනා කරන්නේ ආයි උපතක් මට එපා මට මේ ජීවිතේම ඉවර කරගන්න ලැබෙන්න කීකේ කියනවා. ඇයි මට එපා මට ලැබෙන්න. ඒ දෙකම අයිති මොකේදද? ආත්ම දෘෂ්ටියට. සක්කාය දිට්ඨියේ ඉඳලා කොහොමද විසඳුම්? කොහෙද තියෙන විසඳුම් සක්කාය දිට්ඨියත් එක්ක? විසඳුම් ලැබෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ. අඩුගානේ සක්කාය දිට්ඨියේ දුරු වෙන ප්‍රතිපදාව හඳුනාගෙන ඉන්න ඕනේ. සක්කාය දිට්ඨි දුරු වෙන ප්‍රතිපදාව දන්නේ නැත්තම් හඳුනගත්තේ නැත්තම් දුරු වෙන්නේ කොහොමද? දුරු කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨි දුරු වීමයි චතුරාරි සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙ ඇතිවීමයි එකට වෙන්නේ. ධම් ඇස පහළ වීමයි ඒ ධම්මස පහළ වීම කියන්නේ චතුරාරි සත්‍ය ගැන තියෙන සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ ඇතිවීමයි සක්කාය දිට්ඨිය දුරු වීමයි ඔක්කොම සිද්ධ වෙන්නේ එකට. ඒකේ උපමාව කොහොමද තියෙන්නේ? ආ කරවල ලෝකික විදුලියක් කොටද්දී විදුලි එළියෙන් විදුලි එළිය කෙටිල්ලයි සම්පූර්ණ මේ පරිසරය හඳුනා ගැනීමයි ඔක්කොම වෙන්නේ එකට. ඒ උපමාවක්. හැබැයිට විදුලි කොටනවා නෙමෙයි. එතකොට මේ ඒ වගේ තමයි මේ
සත්‍යවබෝධය කියන එක. හැබැයි මේ සත්‍යවබෝධය ගැන අවංක අදහස අපිට ආවොත් ඒක අපේ මොකක් හරි විශාල පින් සිටවිල්ලක් පින්ක්. ඇයි මේ අදහස ආවාගෙන අපිට යම්කිසි දෙයක් තේරුණා කියන එකයි. ඇයි හේතුව අපිට මේකෙන් චතුරාර්ය සත්‍ය අඩු ගන්න අපිට මේ සෝවාන් දැන් මේක කියනවානේ මේක තේරුණා නම් හරියට මේ උපමාව මොකද්ද සාගර ජලයේ වතුර බින්දු දෙක තුනක් තියලා හිඳිලා ගියා කියන්නේ ඉවරනේ ප්‍රශ්නේ ඒ තව තියෙන වතුර බින්දු දෙකයි ඕක හිඳිලා නොයයිද සාගර ජලයක් මේ හිඳිලා ගියා නම් අර බින්දු දෙක විතර කැමදැම තියෙයිද නෑ නේ ඒ වගේ ආසා කරන්න ඕනේ නම් මොකේදද සෝතාපන්න වීමටයි ඊට පස්සේ ඊටු ටික ඔක්කොම යා හරිගස්ස ගන්නේ ටිකෙන් ටික ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ සජීතාපි බික්කවේ ජනිති ඒවං සාරිපුත්තු මහණෙනි සාරිපුත්යන් වහන්සේ දරුවන් බිහි කරන අම්මා වගේ සාරිපුත්තු බික්කවේ සෝතාපට්ටි ඵලේ විනීති මහණෙනි සාරිපුත්තයන් සෝවාන් ඵලයට හික්මවයි එතකොට ඒක තමයි අමාරු මේක ඒ අමාරු මේක කරගත්තට පස්සේ එයා ටිකෙන් ටිකේ මාර්ගේ ගමන් කරනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මයේ දියුණු කරන්න බලාපොරොත්තුවක් තියෙනව නම් කෙනෙකුට අදහසක් තියෙනව නම් එයා ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ මොකද්ද මේ ගෞතම බුද්ධ ශාසනය තුල සෝවාන් වෙන්න ඕනේ කියන එකයි මේ අදහස තමන්ගේ හිතේ තියෙන්න ඕනේ මොකද හේතුව මේ දුක ගැන අර්ථය මේ ජීවිතේ දිහා බලලා විතරක් බුදුරජාණන් වහන්සේ දුක මැන්නේ නැහැ ඒ කියන්නේ මේ උන්වහන්සේගේ බලන් දුක ගැන විස්තර කරන තැන් උන්වහන්සේ ගාවට පටාචාරා දුවගෙන ආවා සීයේ පැද්දුණා ඉපදුනාට පස්සේ පටාචාරට මොකද්ද කිව්වේ සාගර ජලයට වඩා ඔබ මේ සසරේ හිලු කඳුළු වැඩි කිව්වා එතකොට දුක ගැන විස්තර කරන්නේ මේ අපිට පේන අපේ ඇහැට පේන සීමාව තුළ නෙවෙයි කෙලවරක් නැති භව ගමනක මේ දුක කරගහන් ඇවිල්ලා තියෙන්නේ ඊළඟට එකම විදියට සමහර විට එයාගේ ඉරණම එකම විදියට එයාගේ ඉරණම හැදි හැදි යනවා ආත්මෙන් ආත්මෙට එකම විදියට යනවා ඉරණම ඒ එකම පුරුදු හිතපු පුරුදු ආත්මෙන් ආත්මෙට එකම විදියට යනවා ඉතින් මෙහෙම ගිහිල්ලා ඉතින් කලාතුරකින් තමයි ওই තිරිසං අපායට ගියපු කෙනෙක් සුගතියට වැටෙන්නේ නැත්තම් තිරිසං අපායට ගියාමයි ප්‍රේත ලෝකෙට වැටුනොත් වැටුනමයි නිරයකට වැටුනොත් වැටුනමයි අසුරු ලෝකෙට වැටුනොත් වැටුනමයි ආය ගැලවිලි බොරු එතකොට මේ මනුස්ස ලෝකේ පරිසං වෙලා ඉන්න එකේ මෙතනින් දිව්‍ය ලෝකෙකට අපිට පයින්ද බෑනේ පැනගන්නවා කියලා එකක් කරන්න බෑ අපි හේතු හදන්න ඕනේ හීතුවෙන් පලේ හැදෙනවා. අතින් අපි මේකෙදි ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි විදියට තේරුම් ගත්තම තියෙන වාසිය. මොකද හේතුව අපි පින අතරලා මාර්ගය අල්ලනවා කියන එක කරන්න බෑ. ඒක බොරු කතාවක්. පින අතරලා මාර්ගය අල්ලනවා කියන්නේ. මාර්ගය අල්ලනකටම පිනත් අහුවෙනවා. පිනත් එක්ක යා මාර්ගේ යන්නේ ඔන්න බලන්න අර සිද්ධියම ගම උදාහරණේ මොකද්ද අර වැසිසල්ුවේ කතාව වැසිසල්ුවත් සිවුරට මහන සහෝදරීට දුන්න ගෙනල්ලා සහෝදරී සිවුර මැහැව්වා බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ ඉඳිද්දී පැවිදි වෙච්ච භික්ෂුවක් දැන් පැවිදි වුණාට පස්සේ පින්නක කතාව නෙමෙයි යන්නේ මාර්ගයේ වැඩන කතාවක් නේද ඉතින් මේ කාලෙ නම් ඉතින් අපිට කීතයි වේහෙර විහාර හදනවා වන්දනාව යනවා. ඉතින් ඒ කාලෙම කුන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ බය දකිනවා ධර්ම ඉගෙන ගන්නවා ඔය ප්‍රතිපත්ති පුරුදු කෙරෙල්ල විතරයිනේ. ඉතින් එහෙම වෙද්දි තමයි ඔය වැසිසලුව කාම්බ වුනේ.
හම්බ වෙලා ඒ අක්කා හිටියේ අක්කට ගිහින් දුන්නා අරන් තියන්නයි කියලා. ඉතින් අක්කා ඒ සිවුර තුනී කළා ආයිරිද්දක් හදලා ඊට පස්සේ ආයේ කාලය ආවම මේ සිවුර මැහැව්වා. සිවුර මහලා සිවුරු රෙද්ද මැහුවා. මැහුවට පස්සේ අක්කා හම්බ වෙන්න මේ ස්වාමීන් වහන්සේ වැඩියා. පැරලා කිව්වා අක්කා අර සිවුරු රෙද්ද දෙන්න මම සිවුරක් මහන්න ඉන්නේ කිව්වා. කියලා තව පොඩි නමලත් එක්කගෙන සිවුරු රෙදි කපලා සිවුර මහනවා දැන්. අක්කා දානමාන හදාගෙන ගේනවා දැන් මේ උන්වහන්සේ වැඩ හිටපු තැනට. එතකොට දැන් ගොන්න සිවුර මහලා ඉවර කළා. සිවුර කර පඬු පෙවලා සිවුර හොඳට හැදුවා. හදලා ඔන්න සිවුරු වැලේ දැම්මා. කුටි වැලේ දැම්මා හිට මං පුරවනෝ. කවුද හිතන්නේ ඕකට හිත බැඳෙයි කියලා. හිට මං පුරවනවා කියලා වැලේ දැම්මා. ඔන්න රෑ වාතාමාරුවක් හැදිලා අපවත් වුණා. උපන්නේ කොහිද? ආර සිවුරි කාවෙක් වුණා. අල්ගෙම කෙනෙක් ආසයි කෑමක් කන්න. ඔන්න අද ගෙනාවා. ගෙනලා ෆ්‍රිජ් එකේ දැම්මා හිට කන්න. රෑ මලා. එතකොට බැරි වෙලාවත් මතක් වුණොත් උපදින්නේ කොහෙද? නෑ අපි එහෙම උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේකේ තියෙන අවිනිශ්චිතකම වෙනස් වෙන සුළු බව. එතකොට දැන් අක්කා උදේ බලද්දී මේ තමන්ගේ මල්ලි ස්වාමීන් වහන්සේ අපවත් වෙලා ඉතින් අඬා දොඩා ඉතින් අවසන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මේ සවැත් නුවරම මේ සිද්ධිය වෙන්නේ. ඒ සිවුර ගණ්ඩ සංඝයා හදනවා දැන් දැන් අයිතිකාරය අපවත් වෙලානේ. දැන් සංඝයාට පූජා කරන දැන් රහතන් වහන්සේලාට දෙන්න හදන්නේ සිවුර. ඒ සිවුරේ දැන් සිවුර ගන්නකොට දැන් සිවුර අරගත්තා. අරගෙන මේ සිවුරෙන් තිබ්බා. සිවුරක් අර කාවා සිවුර අස්සේ කෑය ගහ යනවා. මාසාන්තකදී ගන්නවා මාසාන්තකදී ගන්නවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වාසනාවට වැඩ හිටිය නිසා උන්වහන්සේට මේ කාරණේ ඇහුණා. ඇවිල්ලා පණිවිඩයක් කැරියා වහාම සිවුර තියපු තැන තියන්න. තිබිච්ච තැනම සිවුර තියන්න ගන්න එපා. සතියක් යනකම් ගන්න එපා කිව්වා. එතකොට ඒ සිවුර තිබ්බා. දැන් ඒ වෙද්දී මේ පරිසරය යනවා කවුරු හිතන්නේ නැති ඒ වෙද්දී මියා හොඳ තැනක ගිහිල්ලා ඇති මගපල ලැබලා ඇති මොන හරි කතන්දර යන්න ඇති නේද? ඊට පස්සේ දවස් 7 ඉවර වුණා. බුදුරජාණන් වහන්සේ පණිඩෙක් කරියා ආ දැන් ගණ්ඩ සිවුර පාවිච්චි කරන්න කියලා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇහැව්වා. භාග්‍යවතුන් වහන්සේ අර සිවුර දවස් 7ක් ගන්න එපා කිව්වේ කාරණේ මොකද්ද? අද දුක මහණෙනි අර අපවත් වෙච්ච භික්ෂුව කාවෙක් වෙලා හිටියා කිව්වා. ඒ සිවුර ගන්නකට දේශසිත පහළ වුණා කිව්වා. ඒ කාවගේ හිතේ පහළ වුණා කිව්වා මේ මාසාන්තකදී පැහැර ගන්නවා කියලා. ඒක ගත්තනම් ඒක යන්නේ රහතුන්ගේ අතට කිව්වා. ගීවෙකම අර දේශසිතට බඳුන් වෙන්නේ රාතන් වහන්සේලා. ඒතර ඒ කාව නිරේ යන්න තිබ්බා. ඒක වළක්වන්නයි කිව්වා. මේක කලේ දැන් තුසිතේ ඉන්නවා කිව්වා. දැන් බලන තුසිතේ යන්න පින තිබිච්ච එක්කෙනා දවස් කීපයකට හරි නැවතිච්ච තැන. ඉතින් බුදුරජාන් වහන්සේගේ කාලයයි වෙච්ච එකක් මේක. එතකොට මේ භික්ෂුවට හිතූ ප්‍රමාණයට මේ මාර්ගයේ වැඩුන්නේ නැහෙනි තමන් මහන්සි ගත්තා කියලා. තමන්ට ඕන හැටියට වැඩුන්නේ නැහැ. තමන් මහන්සි ගත්තා කියලා. හැබැයි මේ මහන්සි ප්‍රතිඵලීලු තිබුණේ නැහැ. එයි. දිවි ලෝකී පැදෙව්වා. තුසිතට ගියා. ආයි තුසිතේ උපන්නා කියන්නේ ආයි සුවාන් වෙන්නවා. මේ භික්ෂු සුවාන් වුණා. ඊට පස්සේ දෙවියා සුවාන් ඵලයට පත් වුණා. එතකොට ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැද්ද? දැන් ඒ පැවිදි වෙලා හිටිය ආත්මේ උත්තරේ ලැබුනේ නැහැ. නමුත් උත්තරේ ලැබෙන තැනකට තමන්ව අරගෙන ගියා. ඒ පින තමන්ව අරගෙන ගියා දෙවියන් අතරට. උත්තරේ තියෙන තැනකට අරගෙන ගියා. ඒක විසඳුමක් නෙමෙයි මේ වෙලාවේ. ඒක වලකින්න ගියා. අර පොඩි සිදුරෙන් ඇල්ම කියන පුංචි සිදුරෙන්
ඒක වලකින්න ගියා. ඔය වගේ හොඳ තැන්වලට යන්න පින් තියන අය මේ ඇල්ම කියන දෙයින් එහෙම නැත්නම් ගැටීම කියන එකෙන් පහලට වැටිලා කොච්චර අමාරු වෙටිච්ච අය ඇද්ද මේ සසරේ. හොඳ තැන්වලට යන්න පුළුවන්කම තියන අය මරණින් මත්තේ. පොඩි දේවල් වලට ඇලිලා කොච්චර වැටිලා ඇද්ද පල්ලෙහාට. ඒක තමයි මේ පින තිබුණාට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීමෙන් තියෙන අනතුර. එහෙනම් අපිට ඒකාන්ත විශ්වාසයකට යන්න ඕනේ අපි. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව අපිට ස්ත්‍රි විසඳුමක් නම් නැහැ කියලා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ස්ත්‍රි විසඳුමක් නැහැ කියලා තමන්ට ස්ත්‍රි විසඳුමක් නැහැ කියලා තමන් ගන්න ඕනේ. එහෙම තමන්ට ස්ත්‍රි විසඳුමක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නැහැ කියලා ඒක ගන්න ඕනේ. ඊළඟට මේ පරිසරේ ඉස්සරහට එන්න එන්න මේ ලෝකේ මනුස්ස ලෝකේ ගුණධර්මයන්ගේ පරිහානිය තියෙනවා. ඒක පැහැදිලිනේ. මනුස්ස ලෝකේ පැහැදිලිම ගුණධර්ම පරිහානිය තියෙනවා. මොකද්ද ගුණධර්ම පරිහානිය ලකුණු? නීතිගරුක නැහැ. නීතියකට ගරු කරන්නේ නැහැ. යහපත් පැවැත්මකට උදව්වක් නැහැ. කලබලයි. වේගින් සනින් ආවේගයටපත් වෙනවා. ආවේගයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයව හසුරවන්නේ ආවේගින්. ආවේගශීලී සමාජයක නීතියකට කිසිම තැනක් නැහැ. එතන ඉඳලා ගුණධර්ම ගැන කතා කරන්න බෑ. එහෙම ලෝකයක් තමයි දැන් හැදිලා තියෙන්නේ. ඒ නිසා වර්තමාන මිනිස්සෙකුට දෙවියන් අතර උපදිනවා කියන්නේත් ලොකු අභියෝගයක්. එච්චරට මෙයාගේ මනුස්ස සිත සකස් වෙලා නැහැ. ඒතර මනුස්ස සිත පිළියෙල වෙන්න එයා මං හිතන්නේ මේ කරුණ දෙකම තදේට හිතට ගන්න ඕනේ. මොකද මම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව මට මේකේ විසඳුමක් නැහැ. කියන එක තදේට Tamanට තේරිලා තියෙන්න ඕනික අපි කියලා නෙමෙයි. අපි කිව්වොත් යන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය අවබෝධින් තුර විසඳුමක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඒතුට එක කෙනෙකුගේ ප්‍රවෘත්තියක්. ඒ තවත් කෙනෙක් කියපු එකක් මතක හිටලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ Tamanට විසඳුමක් නැහැ කියලා. ඒ තමන්ට තේරෙන්නේ නැත්නම් තමන් කොහොමද මේක හොයන් යන්නේ? පුළුවන්ද? තමන් ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැහැනේ මේක තමන්ට තේරුන්නේ නැත්නම්. ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේ කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධින් තොරව විසඳුමක් නැහැ කියලා. එතකොට ඒක වෙනත් කෙනෙකුගේ කීමක්. ඒක තමන්ගේ එකක් නෙමෙයි. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේ බුද්ධ දේශනා අනුසාරයෙන් තමන් එන්න ඕනේ තීරණයට. තමන් තීරණයට එනතුරු විසඳුම තමන් තුල වැඩ කරන්නේ නැහැ. තමන් තුල විසඳුම වැඩ කරන්න ගන්නේ තමන් ගන්න තීරණේ මතයි. ඒ චේතනාව නෙමෙයිද කර්මය? ඒක තමන් තුලම චේතනාව පහළ වෙන්න ඉපෑ. එහෙම නැතුව මේක කොපි ගහන්න බෑ. එතකොට මේ අන්නේ විදිහට මේ Tamanට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තුරෝ මේ මගේ මේ පස්සෙට විසඳුමක් නැහැ කියලා Tamanට තේරෙන මට්ටමට Tamanට දහම් කරුණු එකතු කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ආශ්‍රයෙන් සසර දුක වැටහිලා ඔව් වැටහීමට උත්සාහය ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි මොකද දැන් අපි හිතේ ස්වභාවයට වෙනස් එකක්. හිතේ ස්වභාවය මොකද්ද? ලස්සනට ඉන්න ආසයි. රසවත් කෑම කන්න ආසයි. ලස්සන ගෙයක් දොරක් හදාගෙන ඉන්න ආසයි. අමුදරුවෝ ලස්සනට දරුමල්ලම් පිරිවරාගෙන කරදරෙන්නේ නැතුව ඉන්න ආසයි. ඔය ඇතරේ ගමන් බිමන් යන්න ආසයි.
ඇහෙන් ප්‍රියමනාප රූප දකින්න ආසයි. කනෙන් ප්‍රියමනාප ශබ්ද අසන්න ආසයි. නාසයෙන් ප්‍රියමනාප සුවඳ දැනගන්න ආසයි. දිවෙන් ප්‍රියමනාප රස විඳින්න ආසයි. කයෙන් ප්‍රියමනාප පහස ලබන්න ආසයි. මේවා සම්බන්ධයෙන් හිත මේ අරමුණු වැළඳගෙන හිත හිතින්න ආසයි. විතර ඒ ස්වභාවය නිසායි අපි මේ ඇදිලා යන්නේ. මේ සසරට ඇදිලා යන්නේ ස්වභාවය නිසා. එතකොට මේ ඇදිලා යන එක අපි නවත්ත ගන්න බෑ එහෙම එක එල්ලේ. නමුත් ඒ අතරේ ලොකු දුකක් මේ සත්වයා විඳිනවා. කායික දුක් විඳිනවා. මානසික දුක් විඳිනවා. ඒ කියන්නේ ප්‍රියංගෙන් වෙමී මේ දුකත් විඳිනවා. අප්‍රියන් හා එක්වීමේ දුකත් විඳිනවා. ඊළඟට මරණ දුකත් විඳිනවා. ශෝක දුකත් විඳිනවා. හදිසි අනතුරු සතුරු කරදර මෙවැනි දුක් විඳිනවා. මේ නොයෙක් ආකාරي දුක් විඳිනවා. මේ එතකොට මේ මනුස්ස ලෝකෙත් අපිට හිතන්න බැරි දරුණු දුක් මනුස්සයන්ට අයිති වෙනවා. සත්ව ලෝකයේ සත්වයන්ට හිතන්න බැරි දරුණු දුක් අයිති වෙනවා. එතකොට අපිට අනිත් ලෝක පේන්නේ නැහැ. මනුස්ස ලෝකයේ මේ දුක පේනවා. දැන් ඔන්න බලන්න මනුස්ස ලෝකෙ මිනිස්සු විචිදුම් හොයාගෙන යනවා. ඔන්න ඊයේ පෙරේදාත් ගිලර් මුහුද මැද්දේ ඔය ඉතාලියට කිට්ටු ග්‍රීසියටද කොහෙද කිට්ටු වෙලා මුහුද මැද්දේ බෝට්ටුව ගිලෙද්දි මේ ඒ නිලධාරී ටිකක් අහක බලන් ඉන්නවනේ. ගිලින්න ඇරලා. ඒ කියන්නේ අර මේ රැකවරණ හොයාගෙන එනවා මේ ඔය සිරියාවෙන් එහෙම මෙහෙම අසරණ වෙච්ච පවුල් පිටින් සමහරු අම්මලා බඩදරු අම්මලා කිරි දරුව වඩාගෙන තා චූටි ළමයි බෝඩ් පිටින් මුහුදෙමෙද්දි ගිරිනවා මේ දැන් ඉතින් ඒ නිසා මේ ජීවිතේ මිනිස්සු පිටක් හොයාගෙන දුවද්දි මේ වෙන්නේ මේ කෙලවරක් නැහැ මිනිසුන්ට වෙන දුක. ඒ අතරේ තිල්ලුවේ තරඟ රූප රැජින තෝරනවා ක්‍රිකට් ගහනවා මැජික් පෙන්නනවා ඉතින් මේවත් ඒ ASCII යනවා ඉතින් මේ කොම මැද්දෙන් මිනිස්සු ආස කරන්නේ මොකේද තමන්ට ආස්වාදයේ ලබා දෙන්නේ යමක්ද සතුට උපද්දවා දෙන්නේ යමක්ද ඒක බල බල ඉන්න තමයි හිත ආස එතකොට ඒ ආස කරන දෙයට ඇතුලින් අර දුක කියන එකක් තියෙනවා. එතකොට මේ දුක කියන එක පේන්න ඕනේ. මේක මට නම් මේ දුක නැවත නැවත විඳින්න නම් බෑ මට නම් එපා කියලා නිශ්චයකට එන්න තමන්ගේ හිත තුලින් තමන්ට තීරණයකට එන්න නම් තමන්ට යම්කිසි වැටහීමක් ඇති වෙන්න ඕනේ. ඒ වැටහීම ඒ නිතරම මේ විදිහම තියෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිතරම හැමදෙසෙම මේ මායාකාරී ලෝකෙ පෙන්වන්නේ වෙනින්ද යන්නේ. නමුත් අර පෙන්වන දේ ඇතුලෙන් ඇත්ත දකින්න හිත පුරුදු වුනහම ටික ටික යා දක්ෂ වෙනවා සසර දුක දකින්න. ඒ සසර දුක දකින දකින තේරුම් යන වෙලාවට මොකද යාට ඇති වෙන දේ? යාට කලකිරෙනවා. අනේ මෙහෙම සසරකද මෙච්චර කල් මම මේ ආවේ. මේම සසරකද මට දිගින් දිගට යන්න තියෙන්නේ. මේම සසරක මම මොනතරම් කර්ම රැස් කරලා ඇද්ද? මම මොනතරම් කර්ම විපාක බිඳ බිඳ ඇද්ද කියලා එහෙම තේරෙන්නේ. ඊට පස්සේ තමයි යාට එන්නේ මට විසඳුමක් නැහැ මේකේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තුරුව මට මේකට වෙන උත්තරයක් නම් නෑ කියලා තමන්ටමයි තේරෙන්න ඕනේ වෙන කෙනෙකුට නෙමෙයි. ඊට පස්සේ තමයි තමන් තේරුම් ගන්නේ තමන්ට මේ වටහා ගන්න තියෙන ප්‍රමාණය අඩු වැඩිය. තේරුම් අරගෙන ඊට පස්සේ තමයි තමන් කල්පනා කළා එහෙනම් මට මේක දිනු කරගන්න බැරි වෙලාවත් මම මළුත්. බැරි මිනිස්සු මැරෙන හැටියට බැරි වෙලාවත් මම මැරුණොත් මට ආයි මෙහෙට ආවොත් නම් මට මුකුත් කරගන්න බෑ. මම දෙවියන් අතරට යනවා මම කියලා ආන්න. එතකොට තමයි දේවතා නුසති නිකම්ම වැඩෙනවා යාට. සීක බල එයා හොඳට අල්ල ගන්නවා. ඊට පස්සේ යා දෙවියන් අතරට යතුත් යන්නේ. ඒ කියන්නේ දෙවියන් අතරට යා
එයාට උපැත්තියක් ගෙනත් දුන්නොත් අර හැකියාවල් එක තමයි එන්නේ. ඊට පස්සේ එතනදිත් එයා හොයන්න ගන්නවා ආයේ මේකෙන් මිදෙන්න තියෙන මාර්ගය. මෙව හිතේ පැලපදියම් වෙන්නේ නැතුව අපිට ඒක કૃත්‍රිම විදියට ඇති කරගන්න බෑ. કૃත්‍රිම විදියට ඇති කරගන්න දියා පවතින්නේ නැහැ. ඒක නැති වෙලා යනවා. ස්වභාවිකව හැදෙන එකක් තමයි ටික ටික හැදෙන්නේ. දැන් බලන්න හිතලා සෝවාන් ඵලයට හැබෑලෙසම කෙනෙක් සෝවාන් වුණොත්, සෝවාන් මාර්ගයේ ගමන් කළොත් හැබෑලෙස මුලා නොවි සෝවාන් ඵලයට පත්වි. එතකොට සෝවාන් ඵලයට පත් වුණොත් එයාට සක්කාය දිට්ඨිය විචිකිත්තා සීලපති පරාමාස නැති වෙයි. කෙනෙකුට එහෙම නැති වුණොත් එයාට සක්කාය දිට්ඨින් තොරව හේතුඵල වශයෙන් බලන හැකියාව ඇති වෙයි. ඒ හේතුඵලනේ ඇති වෙයි. එහෙමනොත් එයා ටිකෙන් ටික එයා ඒ විදිහට හිත හිත යයි. ආයි අමුතියෙන් කවුරුවත් එයා අමුතින් දක්වන්න දෙයක් නැහැ. ධර්මය අල්ලන් යයි. අනතුරු තියෙන්නේ ඊට මෙහා. අනතුරු තියෙන්නේ මේ ධර්ම මාර්ගයට යොමු නොවි සිටින තාක්. ඒ මේ ජීවිතේ මෙහෙම පින රැස් කරගෙන ඉන්නවා. ඊළඟ ජීවිතය හු වෙනවා. ඒක දැන් බලන්න මේ මේ ජීවිතෙත් එහෙම වෙනවනේ. අර උපාසක කෙනෙක් සතියක් සිල් සමාදන් වෙලා හිටියා. ජේතනාරාම. පාන්දර ජාමි ආචිරවතී ගඟට ගියානේ මොන හොදන්න. පාන්දරින් ගියා පහට ඉතර ගියා. ඒ උපාසක උන්නේ තනියම එතනට යද්දී හොරෙක් දුවගෙන ඉනවා. ආභරණයක් කරගන් කොල්ලා. හොරා මෙතන ආභරණي අතහැරලා දුවන මිනිස්සු ඇවිල්ලා මේ උපාසක හොරා කියලා හිතලා ගහලා යනවා ආභරණෙත් අරගෙන. බිදුරජානන් වහන්සේ ළඟට මේ සාමණේර නමලා ගියා. ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ සතියක් මේ උපාසක සිල් අරන් මේ හිටියා. අද පාන්දරින් ගිහිල්ලා අචිරවතියට ගිහිල්ලා මෙහෙම මේ නොකල හොරකමකට අහුවෙලා මේ මිනිස්සු ගහලා මරලා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ ආත්මෙ නම් මේ වෙච්ච විදිය හරි නෑ තමයි. නමුත් එයාම කරගත්තු එකක් කියලා පෙර ආත්මික. එතකොට බලන්න මේ සංසාරේ එන දේවල් එක එක විදියට එක එක ආත්මෙට කැරකි කැරකි එනවා. කැරකි කැරකි එනවා. හිතන්න බැරි විදියට මිනිස්යන්ට. ඒ නිසා අර චතුරාරි දැන් ඒ උපාසක ඒ වෙද්දි චතුරාරි සත්‍ය අවබෝධ කරලා හිටියා නම් ප්‍රශ්න ඉවර නැද්ද? ඉවරයි. නැත්තම් කෙලවරක් නැහැ. ඇයි තව අවස්ථාවක් තියෙනවා මේ යාගයකට එළුවෙක් මරන්න ගෙනල්ලා දැන් ඉතින් ඒ බ්‍රාහ්මණය එළුව ගෙනාවා. එළුව ගෙනල්ලා සේව ඒ බ්‍රාහ්මණය සේවකයන්ට කිව්වා මේ ගඟට ගෙනිල්ලා හොඳට නාවගෙන මේකට මල් මාලයක් දාලා අරන් වරින් මේ යාගයට මරන්න කියලා. ඉතින් ගඟට ගෙනිල්ලා එළුව නෑව්වා. නාවල වෙරළ තිබ්බාම එළුව hina වුණා. ටිකක් වෙලාවකට එළුව ඇඬුවා. ඊට පස්සේ මේගොල්ලෝ ගිහින් මේ එළුව එකන් ගෙල්ලා කිව්වා හරි වැඩි. එළුව එකපාරට hina වුණා. ඊට පස්සේ ඇඬුවා කිව්වා. ඉතින් බ්‍රාහ්මණේ ළුවගෙන ලැබුවා එළුව මොකද මෙහෙම කළේ කියලා. ඉතින් කිව්වා බමුණ මම මීට ආත්ම භව 500කට කලින් අපේ ගෙදරට යාළුවෝ ආවා. මම පාටියක් දාන්න එළුවේ මැරුවා. මරලා මේ යාළුවන්ට කන්න දුන්නා. එදා ඒ ආත්මෙන් පස්සේ මට මනුස්ස ආත්මයක් හම්බුන්නේ. උපුණපං ආත්මේ මගේ බෙල්ල කැපුවා. ඉතින් මට මේ ආත්මේ 500 වෙනි ආත්මේ මේකෙන් පස්සේ මගේ ඒ කර්මය ඉවරයි. ඒකෙන් මට hina ගියේ. එතකොට අව එහෙනම් ඇඬුවේ මොකෝ? ඇඬුවේ මට ආйти වෙච්ච කර්මය උඹට ආйти වෙනවා කිව්වා. ආද දැන් ඔබ මාව මරලා මං විඳපු කර්මය ඔබ විඳිනවා. ඒක දැකලයි මම මේ ඇඬුවේ කිව්වා. එතකොට බ්‍රාහ්මණයා කිව්වා එහෙනම් එළුවෝ බෝ මම මේ අද නිදහස් කරනවා මරණයෙන් අබේ දානෙ දෙනවා.
තෙලුවා කියනවා ඒක හරියන්නේ නැහැ කිව්වා. අදින් මගේ ආයසිවරේ මට අද මේ මෝණ දෙන්න වෙනවාමයි මට මේ කර්මෙට කිව්වා. නෑ නෑ එහෙම වෙන්න දෙන්නේ අපි බේරෙනවා කිව්වා. කියලා සේවකයන්ට කතා කරලා කිව්වා මේ එළුවට අත තියන්න එපා. මේ එළුවට ආදරෙන් සලකාපන්. මම අභිදානි දුන්නා කිව්වා. එළුවත් එක්කගෙන ගල් තලාවකට අතරින් යද්දි ගල් තලාවක පොඩි පඳුරක් තිබ්බා මේ මේ ගස්කොළන්. එළුවා මේ පඳුරට ගිහිල්ලා එතන තව ගලක් තිබ්බා. ඒ ගලට කකුල් දෙක තියලා ඉසිලා අර්ථ ඒ ගහේ කොල්ල කකා හිටියා. එතකොට අකුණක් ගැහුවා. අකුණ අර ගලේ පඳුරට වැදිලා ඒ පඳුරක් එළුවාගේ බෙල්ලට වැදිලා බෙල්ල කැපිලා මැරුණා. ඒ නිසා මේ කර්මය කියන එක පස්සෙන් එද්දී පින යටපත් කරන් විපාක එනවා. පින මැඩගෙන විපාක එනවා. පින මැඩගෙන විපාකගෙන එක අහන දෙයක්ද? මුගලන් මහරහතන් වහන්සේගේ රහත් ඵලයත් මැඩගෙන ගියානේ කර්ම විපාකේ. දැක්කද උන්වහන්සේ පිරුණම් බාපු හැටි? ඉතින් මේ බඳ ලෝකික අපි ස්ථිරවම අපිට දෙන විසඳුම මොකද්ද? සුවන් ඵලයට බුදුරජාණන් වහන්සේ නොයෙක් උපමාවල ඒ උපමා ඔක්කොම කිව්වත් පාඩු නෑ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි හිමාල පර්වතේ නැතිවිලා ගිහින් ඉතුරු වෙනවා අබෑට හතක්. කියන්නේ මහණෙනි හිමාල පර්වතේ නැතිවිලා ගිහිලා එතන පර්වතේ වෙනුවට ඉතුරු වෙන්නේ අබෑට හතක්. එතකොට මහණෙනි නැතිවිලාගේ හිමාල පර්වතයේද විශාල අර ඉතුරු වෙච්ච අබෑට හතද? භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ඉතුරු වෙච්ච අබහැට හත වගේ තියෙන ප්‍රමාණය පස් ටික ඉතාම සුවල්පයි. අර නැති වෙච්ච හිමාල පර්වතේ මහා විශාල දෙයක් නැති වුණා. ඒ වගේ එතකොට බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි මේ වගේ තමයි යමෙක් සෝවාන් ඵලයට පත්තුනොත් එයාට විඳින්න තියෙන දුක අබහැට හත වගේ, එයා නැති කරපු දුක හිමාල පර්වතේ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා මහණෙනි කෙනෙක් පුරුෂයෙක් සාගර ජලයට ඇඟිල්ල දාලා වතුර බිඳු දෙකක් ගොඩට ගන්නවා. ඊට පස්සේ අහනවා ගොඩක් වතුර තියෙන්නේ මොකේද? ගොඩට ගත් වතුර බිඳු දෙකේද සාගර ජලයේද? ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේ ගොඩට ගත්තු නැති සාගර ජලයේ සාගරියේ ජල ස්කන්ධය අති විශාලයි. ගොඩටගත්තු ජලය ඉතා සුවල්පයයි. ඉතින් බුදුජන් වහන්සේ වදාළ මහණෙනි ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට ධම්මචක්කු ධම්මස ලැබිලා එයාට උපදින්න තියෙන ආත්ම හතක් නම් ඒ ආත්ම හතේ දුක අර ගොඩටගත්තු වතුර බිඳු දෙක වගේ කියනවා. එයාගේ නැති වෙච්ච දුක අර සාගර ජලයේ ඇති මහා ජලස්කන්ධය වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එදා උන්වහන්සේ නියපොත්තට පස් බිඳක් ගන්නවා. අරන් අහනවා මහණෙනි මම මේ නියපොත්තට පස් බිඳක් ගත්තා. දැන් බලන්න මහණෙනි මම නියපොත්තට ගත්තු පස් බිඳද වැඩි මහා පොළවේ පස්ද? ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මහා පොළවේ පස් ප්‍රමාණය අති විශාලයි. නියපොතට ගත්තු පස් ප්‍රමාණය ඉතාමත්ම ස්වල්පයයි. මහණෙනි මේ වගේ තමයි කියනවා යම්කිසි කෙනෙක් චතුරාරි සත්‍ය දර්ශනය එහෙම නැත්නම් සත්‍ය ඥානයට පැමිණිලා ධම්මස ලබා ගත්තද එයා නැති කරපු දුක මහා පොළොව වගේ. එයාට විඳින්න තියෙන දුක නියපොතට ගත්තු පාස්ටික වගේ. මනුස්ස ජීවිතේ කරදරයේදී ඔබට මෙහෙම සිතවිල්ලක් එන්නේ නැද්ද? අනේ අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද කියලා සිතවිල්ල එන්නේ නැද්ද? මේ සිතවිල්ල එනවා. මේ සිතවිල්ල එන්නේ නැත්නම් එයාට දුක තේරෙන්නේ නැහැ.
ඉතින් මේ සිටිවිල් එනකොට අපිට යන්නේ නැහැ නේද? මොකද අපිට සමහරට අපිට දුවලා බේරෙන්න පුළුවන් නම් මේ දුකින් අපි දුවන්න පටන් ගන්න ගොඩක් කල නැද්ද? දුවලා බේරෙන්න බෑ. විඳවල ඉවරකුත් නැහැ. විඳවල බේරෙන්නත් බෑ. ඒ විඳවිල්ල තියෙන දෙපැ සීමාවක්. සීමාවක් නැහැ මේ විඳවිල්ලේ. එතකොට මේ විඳ විඳ යන දුක ඉවර වෙන්න පටන් ගන්න කවද්ද? සෝවාන් වෙච්ච දවසට. මේ උපමා ආශ්‍රයෙන් ඔබට තේරෙන්නේ නැද්ද මේ දුකින් නිදහස් වෙන්න ඕන කෙනෙකුට උත්තරේ තියෙන්නේ කොහෙද? සෝවාන් ඵලයේ තුල. සෝවාන් වීම තුල තමයි යාට උත්තරේ තියෙන්නේ. ඒ සෝවාන් වීම ඔබට කවුරු හරි කිව්වොත් මම සෝවාන් කරන්නම් බය වෙන්න එපා කියලා ඒක සැකකට යුතුයි. ඇයි? පුද්ගලික පුද්ගලිකව සෝවාන් කිරීමක් නැහැ. ඒ නිසා ඒක සැකකට යුතුයි. පුද්ගලින් පුද්ගලිකව සෝවාන් කරන්නේ නැහැ. එහෙනම් ධර්මයක් විසින් කරන දෙයක්. පුද්ගලික කරන එකක් නෙමෙයි. එතකොට පුද්ගලික පුද්ගලිකව සෝවාන් කරනවා නම් එහෙනම් ඒ මාර්ගඵල පුද්ගල ප්‍රතිබද්ධයි. ධර්මයට ප්‍රතිබද්ධ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඕන්නේ මම කෙනෙක්ව සෝවාන් කළා. ඊට පස්සේ මගෙන් සෝවාන් ඵල ලැබිච්ච කෙනෙක් තව කෙනෙක්ව සෝවාන් කළා. එයා තව කෙනෙක්ව එහෙනම් සෝවාන් වෙච්ච එක්කෙනෙක් සෝවාන් කරනවා. සෝවාන් වෙච්ච එහෙම එකක් නෙමෙයි මේක. මේක පුද්ගල ප්‍රතිබද්ධ එකක් නෙමෙයි. මේක ධර්මය හා බැඳිච්ච එකක්. අනුරාධපුර යුගයේ හිටියා මහා සිව කියලා හාමුදුර කෙනෙක්. උන්වහන්සේ සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ත්‍රිපිටක ධාරී. හැබැයි උන්වහන්සේට තිබුණ අපූර්ව හැකියාවක් ධර්මයේ විස්තර කරන්න. එතකොට උන්වහන්සේ ළඟට ඇවි පිරිස් පැවිදි වුණා. පැවිදි වෙච්ච පිරිස් ගණන 30,000ක්. එතකොට ඒ 30,000ම උන්වහන්සේගේ ධර්ම කතාව අහලා ධර්ම විස්තරය අහලා මාර්ගඵල ලැබුවා. එහෙනම් මාර්ගඵල උන්වහන්සේ දුන්නා නෙමෙයි. මාර්ගඵල ධර්මයේ තුල මාර්ගයේ තියෙනවා. අපි ඒක නිවැරදි කර ගන්න ඕනේ. ධර්මයේ තුල මාර්ගයේ තියෙනවා. ඒ මාර්ගයේ හොඳට පුද්ගලිකුට ප්‍රගුණ වුණොත් ඵලයට පත් වෙනවා. මේක හරියට තේරුම් ගත්තොත් කිසි අවුලක් නැහැ. කාටවත් තමන්ව රවට්ටන්නවත් බෑ. තමන්ට වැටෙන්නේ නැහැ. එතකොට මාර්ගය කොහෙද තියෙන්නේ? ධර්මයේ තුල. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයේ තුල මාර්ගයේ තියෙනවා. ඒ මාර්ගයේ ප්‍රගුණ කළොත් ඵලයට පත් වෙනවා. ඒකේ තන තියෙන නිසර්ග සිද්ධිය. නිසර්ග සිද්ධියක් කියන්නේ ඒකේ තන තියෙන සිද්ධ වෙන්න નિયમિત එකක්. මාර්ගයේ හොඳට ප්‍රගුණ වුණොත් ඵලයටපත් වෙනවා කියන එක. එතකොට මේ මහසිව ස්වාමීන් වහන්සේ මේ විදිහට පිරිසට කරද්දී සමහර භික්ෂුන්ට මාර්ගඵල ලබද්දී පෙර ආත්මේ හැකියාවල් මතු වුණා. සමහර භික්ෂුන්ට පුළුවන් වුණා අනුන්ගේ සිත් දකින්න. ඉතින් දැන් ගුරුන් වහන්සේගෙන් උපදේශ සරන් භාවනා කරපු මේ ගෝලියෝ රහත් ඵලයට පත් වුණා. පත් වෙලා බැලුව ගුරුන් වහන්සේදී බැලුවම මාර්ගඵල ලැබලා නැහැ. ඉතිගුතේන උන්වහන්සේටත් අපි මේක අනේ ස්වාමීනි ඔබ වහන්සේත් පොඩ්ඩක් මහන්සි ගන්න මේකට කියලා කිව්වා. එතකොට ගුරුන් වහන්සේට කොච්චර මේ මාර්ගයේ පිළිබඳ පැහැදිලිකම තිබ්බද කියන්නේ ගුරුන් වහන්සේ කිව්වා අනේමට දවස් 3ක් ඇති කිව්වා. කියලා එහෙමනම් කමන්නේ ස්වාමීනි දවස් 3ට හරි මහන්සි ගන්න කිව්වා. ගියා. දවස් 3ක් ගියාම දවස් 3ේ මුකුත් නැහැ. ඊට පස්සේ හිතුවා මේ වස් කාලේ නම් මං ගන්න මාස 3 වුණා දවස් 3. වස් කාලේ හිටියා. ඒ වසෙත් මුකුත් නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ තිටි ඔහොම 30 අවුරුද්දක් ගෙවුණා. සතපෙනෙක් ඉරියව අතහැරියා. සක්මන් කරන්න ගත්තාම සක්මනේදී උන්වහන්සේගේ මේ යටිපතුල් පිපුරුවා. පිපුරන්න ගමේ ළමයි ඇවිල්ලා යටිපතුල් හිමීට පිපුරුපු දැන් මහනවා. ඉතින් අන්තිම වෙද්දී අන්තිමට බැලුවම 30 අවුරුද්දක් ගෙවුණා. 30 වෙනි අවුරුද්ද දැන් හෙට වස් සමාදන් වෙන දවස. උන්වහන්සේට තනියම මතක් වෙද්දී කඳුළු හැලුණා. කඳුළු කඩාගෙන වැටුණා. අනේ මම මෙච්චර 30,000ක් රහත් වෙන්න ධර්මයේ කිව්වා. මට තාමත් මේක කරගන්න බැරි වුණා කියලා කඩා වැටුණා. එතකොට තවත් කෙනෙක් කඩනවා එහෙනම්.
උන්වහන්ස බැලුව වට පිට බලද්දී උන්වහන්සිට පේන්න එනවා දෙවි කෙනෙක් ඒ වෘක්ෂ දේවතාවු ඇයි දෙවිනි අඬන්නේ අනේ මාත් අඬන්නේ මගපල ඇඬීමෙන් මගපල ලැබෙනු ඇති ඔබ වහන්සිට ඒ නිසා මටත් මේ අඬලා මාර්ගය පල්ලයන් ලබා ගන්නයි කියලා එතකොට උන්වහන්සි තමන්ටම අවවාද කරගත්ත මහසිව බලාපන් දෙවියොත් උඹට උච්චං කරනවා දැන්වත් ඔබ හරි විදියට මේ මහා බලාපොරොත්තු අතහැරලා ඔබ උපේක්ෂාවට පත් වෙයන් කිව්වා අන්නේද අහුණි මාර්ගේ එදා පාන්දර වෙද්දී රහත් ඵලයට පත් වුණා එතකොට බලන්න මේ මේ ධර්මයෙන් නේද මේ ඔක්කොම කරලා තියෙන්නේ මේක මම මගපල දෙන්නම් මගේ ළඟට වරෙන් කින න්‍යායක් මේකේ නැහැ මම ඊතර වුණා මම පෙන්නන්නම් කියලා එකක් නැහැ මම පෙන්නන්නම් කියපු ගමන් සැක කරන්න ඕනේ ඇයි මේක මම පෙන්නන්නම් කියලා කතාව කියන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට පමණයි බුදුරජාණන් වහන්සේ ශාවකයන්ට කියන මහණෙනි එන්න මං අනුශාසනා කරන්න මම මාර්ගය කියන්නම් ඒ මම මාර්ගය කියන හැටිට ගමන් කළොත් ඵලයටපත් වෙයි කියන එතනත් එහෙමයි කියන්නේ එතකොට එහෙනම් මෙතන ශ්‍රේෂ්ඨ මොකද්ද ධර්මයමයි ධර්මයෙන්මයි කළලා දෙන්නේ ධර්මයෙන්මයි ඉස්මතු කළලා දෙන්නේ එතකොට පුද්ගලයේ පුද්ගලයකට බැඳෙන්නේ කෘතු ගුණ මතයි කෙලෙහි ගුණ මතයි එතකොට ධර්මයෙන් පුද්ගලයේ යම්කිසි ගුණධර්මයක් ලබා ගනිද්දී ඒ ගුණධර්මයේ ලබා ගන්න උදව්ව ලැබෙන්නේ ධර්මෙන් නම් ඒ ධර්මෙ පෙන්වීම කල්යාණ මිත්‍රයෙක් නම් අනේ කල්යාණ මිත්‍රයා කෙරෙහි කෙලෙහි ගුණ දක්වනවා ඒක ධර්මෙන් වෙන එකක් ඒ ධර්මෙ නැත්තම් ඒක වෙන්නේ නැහැ ඒකයි මේ ධර්මයේ තියෙන ස්වභාවය එතකොට ඒ ධර්ම මාර්ගයේ තුල එහෙනම් අපි මේ නැවත නැවත ඉපදීපදී යන මේ බිහිසුණු ගමන හේතු ප්‍රත්‍යයෙන් හේතුඵල ධහමට යටත්ව නම් මේක වෙන්නේ මේ හේතුඵල ධහමට යටත්ව මේක වුණාට මේ සිද්ධිය අපි එක එක කෙනා දිහා බලන්නේ වෙන වෙනමනේ මේ අසවලා මේ සුමනා මේ සුජාතා මේ මල්ලිකා එහෙමනේ බලන්නේ මේ මම එහෙම බලන්නේ එහෙම අපි වෙන්වෙන් වශයෙන් බැලුවට හැමතැනම තියෙන එකම ධර්මතාවයක් මොකද්ද හැමතැනම තියන්නේ ආයතන හයක් හැමතැනම තියෙන උපාදානස්කන්ධ පහක් හැමතැනම තියෙන්නේ පටිච්චසමුපාදේ ඒ මේ හේතු 12ක් ඒව තමයි කැරකි කැරකි තියෙන්නේ නමුත් ඒවට අදාළ යම් යම් අනන්‍යතා අනන්‍යතා කියන්නේ ඒටම හඳුනා ගන්න තියෙන විශේෂ ලක්ෂණ ඒවන් තියෙනවා හඳුනා ගන්න තියෙන විශේෂ අනන්‍යතා තියෙනවා ඒ අනන්‍යතා තියෙන්නේ වෙනස් වෙන ලෝකයේ තුල කරන කර්මයට අනුවයි කර්මයට අනුව එක එක අනන්‍යතා තියෙනවා වෙනස් වෙන එක එක ගති ලක්ෂණ හිටිනවා එතකොට දැන් ඔන්න දැන් බලන්න දවසක් මේ උපාලි මහරහතන් වහන්සේ පිටිපස්සෙන් සක්මන් කරන සංඝපිරිසක් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බලන්න මේ ඔක්කොම විනීගරුකයි කිව්වා ආනන්ද යන් වහන්සේ පිටිපස්සෙන් තව පිරිසක් සක්මන් කරනවා මහණෙනි අර බලන්න ඔක්කොම බහුශ්‍රුතයි අනුරුද්ධ යන් වහන්සේ පිටිපස්සෙන් තව පිරිසක් සක්මන් කරනවා මහණෙනි අර බලන්න මේ පිරිස ඔක්කොම දිවෙස්ලාභින් සාරිපුත් යන් වහන්සේ තව පිරිසක් සක්මන් කරනවා මහණෙනි අර බලන්න අර පිරිස ප්‍රඥාවන්තයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිටිපසෙන් තව පිරිසක් සක්මන් කරනවා මහණෙනි අර බලන්න ආර පිරිස ඉරිදිලාභින් දේවදත්ත පිටිපසෙන් පිරිසක් සක්මන් කරනවා මහණෙනි අර බලන්න ඔක්කොම පවුකාරයෝ කියලා ඒ බලන්න වෙනස මේ අනන්‍යතාවයේ තිබුණට අනාත්මයි මේ අපිට ලැබෙන විසඳුම් දෙක මොකක්ද ඒ විසඳුම් දෙක තාවකාලික විසඳුමයි ස්ථිර විසඳුමයි තාවකාලික විසඳුම මොකද්ද පින රැස් කිරීම ස්ථිර විසඳුම මොකද්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම හැබැයි මේ තාවකාලික විසඳුම අතහැරලා ස්ථිර විසඳුමට යනවා කියන එකක් වෙන්නේ නැහැ දෙකම එකට යන්න ඕනේ මේක තේරුම් ගන්න තියෙන්නේ පින රැස් කරමින් තමයි කරන්න ඕනේ නැත්තම් මේ රහතන් වහන්සේලා තමයි දැන්
අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය පෙන්නලා මේ මෙතන භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතු පීඨපු සෑය පිහිටන්නේ කවුද ඒක කිව්වේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ මෙතන තූපාරාමේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ මෙතන තමයි සීමා බෝධි පිහිටන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ එහෙම කියලා නැවතුනේ ඒ තැන් වලට මල් පූජා කළා ඒ තැන් වලට මේ මෙතන තමයි සංඝයා දානි වළඳන්නේ මේ මෙතන තමයි ලෝවා මහපාය හැදෙන තැන මෙතන තමයි සංඝයා පෝය කරන්නේ කියලා මල් පූජා කළා. එතකොට රහතන් වහන්සේ පෙන්වා දුන්නා ස්තූප වන්දනාව විහාර පෝය කිරින තැන්. ඉතින් රහතන් වහන්සේ තිබුණ කියන්නේ දැන් මේක මේ වෙද්දි මිනිස්සු බෞද්ධ සංස්කෘතියක් දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ තිබුණනේ මාර්ගයේ ප්‍රතිපදාව විතරක්ම කියලා දෙදීන්න මුල් කාලේ මාර්ග ප්‍රතිපදා විතරක්ම කිව්වා කියලා ඒක තේරුණාට පස්සේ මිනිසුන්ට මෙන්න මේ විහාර මේ මෙතන හැදෙන චෛත්‍ය මෙතන බෝධිය මෙතන සීමා මාලකේ මේ ඔක්කොම පෙන්නලා දුන්නා සීමා ලකුණු කළා ඉතින් ඒකෙන් නේද මේ ඔක්කොම මේ මේ ප්‍රවැත්මට උදව් ලැබුණේ ඊට පස්සේ හදපු ඇති කරපු ඔක්කොම අය බොහෝ පින් කරගෙන පින් කරගෙන කොහෙටද ගියේ දෙවියන් අතරට ගියා දෙවියන් අතර ගිහලා නිකන් හිටියේ නේ මගපල ලැබුවා ඒ ඔක්කොට මේ පාර කැපුණා ඒ නිසා පිනත් අල්ලගෙන ගියේ පින අතහැරලා ගියපු ගමනක් මේකේ නෑ ඒකයි ඒ නිසා මේ ඒ ඊ හැමෝම මේ නුවණ ඇතුව තමයි මේ ධර්ම මාර්ගයේ ගේන්තිනි තියෙන නිසා අපටත් මේ පින රැස් කරමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගමන් මාර්ගය දිගටම රැඳිලා දියුණු කරගන්න වාසනාව ලැබේවා.